హాయ్ భవన్, మేము పాఠ మనస్తున్న సంబంధం శివుద్దాము తమ తాదరే తిరిగాను. അത് മേ മെഹു പാട്ടമാല ആരംഭക ദേശനെ അത് മൂലികം തന്നെ അതീ മക്കളെ പാട്ടമാല തീരെ ദവസ് അത് കൊയ് ദവസ തീരണേ കൊച്ചര ഇടാവത്തീനോ അത് കോമത കെരണി കീനക്കാണ് മൂലികം തന്നെ അതീ മക്കമായി അത് കെരണി പലേനീടെ മമ മേ പാട്ടമാല കോമത കെരകണിയാന്ന് കീനക്കാണ് പൊടി വിസ്തരം കരാണ് ദൻ മംഗളം മീട കലൻ വാട്സാപ്പ് ഫല വിസ്തരടി വല തീരുവ സമാഹട്ട ഹരിയട വളരെ അവബോധയാക്കി തീരുന്ന പുല മമ വിസ്തര കരാണ് കോമത മീ പാട്ടമാല അതി കരകണി അന്ന് കീനക്കാണ് දැන් අපි මෙහුම් පාඨමාලාව ගත්තහම අපි මේ ආරම්භ කරන්න හදන්නේ මෙහුම් පාඨමාලාවේ කොටස් කීපයක්. ඒ කියන්නේ අපි මේ ඉස්සෙල්ලා පටන් ගන්නවා ගෞම් පාඨමාලාව, සාරිහෙට්ට පාඨමාලාව, ඊට පස්සේ දිර්රෙදි සහ පිරිවෙනුම්. ඉතින් මෙතනදී වැඩි පිරිසක් ඉන්නවා ගෞම් පාඨමාලාව සහ සාරිහෙට්ට පාඨමාලාව දෙකම කරන අය. ඉතින් මේ අවස්ථාව මම කරගන්න ඕගොල්ලන්ට මේ කියන්නේ පාඨමාලාව හදාරනකොට එක් පාඨමාලාවක් වෙනේ 3500ක මුදලක් තමයි ගෙවන්න තියෙන්නේ. ඔයා කුමන පාඨමාලාවක් තෝරගත්තද? ඒ කියන්නේ සාරිහෙට කරත්, ගෞම් කරත්, එහෙම නැත්නම් පිරිමැදුම් කරත්, දිරවිලි පිට කරත් එක් පාඨමාලාවක් වෙනින් 3500ක මුදලක් තමයි ගෙවන්න දෙන්නේ. හැබැයි මම අවස්ථාවක් දෙනවා ඔයාලට පාඨමාලා දෙකක් හදාරන්න බලාපොරොත්තු වෙන ඉන්නයිද රුපියල් 6000කට මේ පාඨමාලා දෙකම කරන්න. ඒ කියන්නේ එතකොට එක් පාඨමාලාවක් සඳහා අය කරන්න රුපියල් 3000ක් පමණයි. හරිද? ඒ අවස්ථාවදී පාඨමාලා දෙකක් කරන අයට ඉතින් සමහර විට ආයතන ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ചുരി ഇല്ലീമാ കരണ്ടോടി മുഖത മേ മൈക്കിക്ക് നിതരമ ബലണ്ട് ഒരാത്തി ഒന്നിന്ന് പുലുവാൻ മമാര ഒന്നിന്ന് പുലുവാൻ വിധിയുടെ ഹദല തീരുന്നവനട്ട് മുഖത വളരെ മൂന്നാറി പ്രശ്നയാക്ക് അഹണ്ട് ഉണോത് മൈക്കിക്ക് ഒൺ കല്ല അഹണ്ട് പുലുവാൻ എന്തോടി ഇതേ മറ്റ മെഹിൻ സെറ്റിംഗ് വളയും ഹദല പുലുവാൻ മാറ്റ മൈക്ക് ഓൺ കരണ്ട് ബേരി വരുന്നത് അപ്പേ മങ് എഹിമ കരണ്ടേ മുഖത എഹിമുണോത് അപ്പി അതര തീര സംബന്ധായ നെതു എനോനി ഏക നിസാ മേ ദെൻ മേ ലൈവ് പാഠമക് എനകൊട്ട് വടാത് ഹുന്ദ ഓഗുള്ളുക് മാത്തിക സംബന്ധല ഈ പാഠമ කරගෙන යන එක මම නිතරම උගන්වන්න උත්සාහ කරන්නේ ඔයාලට තවස්තාව දෙන ගමන් තමයි උගන්වන්නේ. ඒතකොට ඔයාලට මොන හරි දෙයක් අහන්න තිබුණොත් අහන්න පුළුවන් මයික් එක ඕෆ් කරගන්න. නිතරම මයික් එක ඔන් කරන්න යන්න එපා. මොකද ඒ මොන පාඩමට බාධාක් වෙනවා, අනිත් පැයටත් බාධාක් වෙනවා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් අහන්න තිබුණොත්, නොතේරෙන දෙයක් තිබුණොත් ඕනෑම වෙලාවක මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. සාමාන්‍ය මම උගන්වන්නේ ඔයාලගේ මිම්මට ඇඳුමක් කොහොමද නිර්මාණය කරගන්නේ. ඒ කියන්නේ මේ මාත් එක්ක සම්බන්ධ වෙන මොහොතේම ඔයාලට පුළුවන් ඒක දැනගන්න. දැන් අපි ගෞමක් කරනවා නම් ගෞම ඔයාලට පුළුවන් මාත් එක්කම ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම ඔයාලට මිමි ගන්න වීඩියෝ එකක් එවනවා. ඒතරම් මුලදී කරන්නේ මිම්ම ගන්න පුරුදු වෙනවා මේ වීඩියෝ එක බලන්න ගෙදරදී. මොකද දැන් මේ මොහොතේ පැය දෙක ඇතුළත ඕක කරන්න ගියොත් වැඩේ කෙරෙන්නේ කලින් මම ඒ පාඩමට අදාළ මෝස්තරයට මිමි ගන්න වීඩියෝ එක මම කලින් එවනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒ සතිය ඇතුළත ඊළඟ දවසට එන්න කලින් මිනි ටික අරගෙන ලෑස්තිලා පාඩමට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා මිනි ගණනය කරන්නේ කොහොමද, මිනි ටික ගණනය කරගෙන තමන්ගේ මිම්මල කොහොමද ඒක නිවැරදිව නිර්මාණය කරන්න රිද්දමත. රිද්දමත අඳිනවට අපි කියනවා ටේලරින් ක්‍රමය කියලා. බ්ලොක් එකක් හදාගෙන දැන් සාමාන්‍ය ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන ටේලරින් ක්‍රමය. එතකොට බ්ලොක් එකක් හදාගෙන කරන්න පුළුවන්. එතකොට මේ දෙක තමයි යන්නේ සාමාන්‍යයෙන් ඇඳුමක් නිර්මාණය කරනකොට. ඉතින් මේ වගේ වඩා පහසුම ලේසියම ගොඩක් දෙනෙක් කැමති ක්‍රමය තමයි ටේලරින් ක්‍රමය. මොකද බ්ලොක් ක්‍රමයට ගියහම ගොඩක් වැඩ තියෙනවා. හැබැයි සමහර ඒවා තියෙනවා බ්ලොක් ක්‍රමයට නොගිහින් කරන්න බැරි ඒවා තියෙනවා සමහර මොස්තර. දැන් එහෙම ඒවත් මම කීපයක් කරනවා. නමුත් වැඩිපුරම මම කරන්නේ රෙද්දි මන්දින ක්‍රමයක්. සරල ක්‍රමයක්. අර ඒ සරල ක්‍රමයක් වුණාට ඇඳුම මහලා ඉවරට පස්සේ ඇඳුම නීට් එකට කොහොමද ගන්නෙ කියන එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මොකද මම සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් පැට් මේකින් කරලා තියෙනවා පැට් වල. ඒ ලබාගත්තු අත්දැකීම් එක තමයි ටේලරින් ක්‍රමයට මම ඒ කියන්නේ මගේම ක්‍රමයක් හදලා මම ඔයාලට උගන්වන්නේ. මේ ක්‍රමයට පහසුවෙන් ඔයාලට ඇඳුමක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ මේ ඇඳුම නීට් එකට අරගන්න පුළුවන්. ඒක ඔයාලට බලන්න පුළුවන් ඉදිරියේ එහෙම වෙනවාද කියලා. සහ මම ඔයාලට ගෲප් එකට වීඩියෝ එකක් දාන්නම් කලින් ළමයින්ගේ දක්ෂතා. ඒ කියන්නේ ඔන්ලයින් පන්තියට සම්බන්ධලා ඉගෙන ගත්ත ළමයින්ගේ සාරි හෙට්ට මහපුව, ගව මෝස්තර මහපුව මේ වලට බලන්න පුළුවන් මම ඉදිරියේදී වලට දානවා ඒවා. මොකද ඔන්ලයින් සමහර අයගේ මතයක් තියෙන ඔන්ලයින් සම්බන්ධ වුණාම හරියට ඉගෙන ගන්න බෑ කියලා. හැබැයි ඉතින් ඒක වැඩේ තියෙන්නේ ඒකට සම්බන්ධ වෙන කෙනා සහ ගුරුවරයා මත තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ගුරුවරයා දක්ෂ වෙන්නත් ඕනේ ඒක ළමයින්ට හරියට අවබෝධ වෙන විදිහට වැඩක් විදියට කරගන්න පුළුවන් විදියට ඒක උගන්වන්න. දැන් සාමාන්‍යයෙන් මම උගන්වන්නේ ඒ මොහොතේ සම්බන්ධ වෙන අයට වඩාත් හොඳයි. මොකද මාත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන්. දැන් ඔයාට පුළුවන් ගවම කපන්න මාත් එක්කම. මම පියවරෙන් පියවර උගන්වනවා.
එක පියවරක් කියලා දීලා නතර කරලා පොඩි වෙලාවක් දෙනවා මම. ඒ අතරේ වාට එක කර ගන්න පුළුවන්. ඒක රෙද්දෙම ඇද ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ රෙද්ද වෙනුවට රෙදි ගන්න විදියක් නැත්නම් කොලේක හරි කමක් නැහැ ඇද ගන්න පුළුවන්. එතකොට තමයි අත හුරු වෙන්නේ. දැන් ඔයාලා පොත් පුරේවට වැඩක් නැහැනේ. පොතක් ළඟ තියාගෙන පොත් පුරේවට වැඩක් නැහැ. වැඩේ හරියට කර ගන්න බැරි නම්. කොහොමත් ඔයාලට පොත් පුරවන්න දෙන්නේ මම සටහන් හැමතිස්සම හැම මොහොතේකටම අදාළ සටහන් රූප සටහන් එක්කම සටහන් පිළිවෙලට හදලා තියෙනවා. ඒ හැම සටහනක්ම මම ඔයාලට ලැබෙන සලස්සනවා. එතකොට ඒ පාඩමට අදාළ. ඒ වගේම ඒ පාඩමට අදාළ රෙකෝඩින් එක පහුගදාට ඔයාලට ගන්න පුළුවන්. හරි. හැම මොහොතේකටම වීඩියෝ එකක් ඒක රෙකෝඩින් එකක් දෙනවා. හැම මොහොතේකටම රූප සටහන් සහ සටහන් දෙක දෙනවා. ඉතින් පාඩමට සම්බන්ධ වෙන්න ලයිව් සමහරකට බැරි වෙන්න පුළුවන්. ඔයාලගේ රාජකාරියත් එක්ක සමහරකට මෙතන ඉන්න පුළුවන්. මේ වෙනකොට රස්සාවක් කරනවා. එහෙම වුණාම සමහර විට ගෙදර හවස වෙනකොට ඒකට සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන් ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක. හැබැයි ඔයාලට පහසු වෙලාවක බලන්න පුළුවන් රෙකෝඩින් එක. හරි රෙකෝඩින් එක බලලා ඒ විදිහට ඒ සතිය ඇතුළතම කරගෙන මට පුළුවන් ඔයාලට ඒකට උදව් කරන්න ඔයාලට පහසු වෙලාවක බලලා ඒක නිර්මාණය කරගෙන ඒකේ ෆොටෝ මට එවන්න. එතකොට මට අඩුපාඩු කියලා දෙන්න පුළුවන්. ඕන වෙලාවක මට කතා කරලා අහන්න පුළුවන්. මගේ WhatsApp සංඛ්‍යාව මම ඔයාලට දීලා තියෙනවා. ඒ නම්බර එකම කතා කරලා නොතේරෙන දේවල් අහන්න පුළුවන්. ඒ කියන්නේ ලයිව් පන්තිර සම්බන්ධ වෙන්න බැරි කෙනෙකුට ඔන්න මම තව අවස්ථාවක් දෙනවා. ඒගොල්ලන්ට ඕන වෙලාවක තමන් කරගෙන යනකොට මොනවද ගැටලුවක් ආවොත් මතක් මේ කතා කරලා අහන්න පුළුවන්. හැබැයි පුළුවන් හැම අවස්ථාවකම බලන්න පන්තිර ලයිව් සම්බන්ධ වෙලා ඉගෙන ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ මොහොතේම මගෙන් ඒ තියෙන ප්‍රශ්න අහන්න. ඒ කියන්නේ දැන් ඔයා වැඩ කරගෙන යනකොට මොනවද ගැටලුවක් ආවොත් මට කතා කරලා අහන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ පාඩමාලා ටික කරගෙන යන්නේ කියලා. මුලින්මම ගව පාඩමාලාව සඳුදාට තමයි ඒක කරන්නේ. හැම සතියකම සඳුදා රාත්‍රී 9 සිට 11 දක්වා ගව පාඩමාලාව තියෙනවා. ඒක ගව පාඩමාලාව මාස 3ක් තියෙනවා. මේ මාස 3ටම මොනවද උගන්වන්නේ කියන එක මම ඔයාලට මේ WhatsApp හරහා එව්වා. ගව පාඩමාලාවේ අයිති කොටස් කියලා. ඒ කොටස් ටික තමයි හම්බෙච්ච නැති අය මට මැසේජ් එකක් දාන්න මම කියවන්නම්. ගෞම් පාඩමාලාවට අදාළ කොටස්. එතන මම ඔන්න ඔයාලට මොනවද උගන්වන්නේ කියන එක එතන එවලා තියෙනවා. කාල සීමාව දාලා තියෙනවා මාස 3ක්. ඒක මාස 3ටම 3500 අය කරගන්න. වෙන කිසිම අය කිරීමක් නැහැ. අතලත් මේ ගාස්තුකුත් නැහැ. අද පළවෙනි දවසෙත් නොමිලේ සම්බන්ධ වෙන අවස්ථාව දීලා තියෙනවා. එතකොට ආද පුළුවන් ඊළඟ දවසේ ඉඳන් පන්තියට සම්බන්ධ වෙන දැද්ද කියන එක තීරණය කරන්න. හරි. දැන් අද සම්බන්ධ වෙලා ඊළඟ දවස සම්බන්ධ නොවුණා කියලා කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. අමනාපයක් නැහැ. ආයි පස්සෙන් හොයලා ඇවිල්ලා කතා කරන්නේත් නෑ. හරිද? ඔයාලට කැමති නම් ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න පුළුවන් මාව හොඳයි කියලා හිතනවා වැඩක් කරගන්න පුළුවන් මේ කියලා හිතනවා නම් එහෙම නැත්නම් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒතරම ගියා ගවුම් පාඩමාලාව මාස 3ක් අපි උගන්වනවා. මේ මාස 3ම තමයි 3500 ගන්න. ඒක තියෙන්නේ සමුදාට ඒතකොට. හරිද? මම ඒකත් එක්කම ගවුම් පාඩමාලාව ඉති කොටස් කියලා වෙනම පෝස්ට් එකක් කිව්වා. ඒත් එක්ක මම පෝස්ට් එකක් කිව්වා. ඒ පෝස්ට් එකේ තියෙනවා කවද්ද ගවුම් පාඩමාලාව තියෙන්නේ කොච්චර කාලයක් තියෙනවද ඒ විස්තර ටික අනිත් පෝස්ට් එකේ තියෙනවා. ඊට පස්සේ ඊළඟ සාරිහට්ට පාඩමාලාව අඟහරුවල දවසේ තියෙනවා. අඟහරුවාදා රාත්‍රී 9 සිට 11 දක්වා සාරිහට්ට පාඩමාලාව තියෙනවා. එතකොට සාරිහට්ට පාඩමාලාව යටතේ මොනවද කරන්න කියන එක ගැන මම පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒවල ඔයාලට එව්වා. හම්බුච්ච නැති මෙසේජ් එකක් දාන්න මම එවන්නම්. එතකොට හැම සතියකම අඟහරුවාදා තමයි සාරිහට්ට මොස්තරේ කරන්නේ. සාරිහට්ට මොස්තර දැන් ගව මොස්තර ගත්තාම එක පොඩි කෙටි මතක් කිරීමක් කරන්නම්කො. ගව මොස්තර ගත්තාම ඒ ලයින් ගවම ප්‍රින්සස් ලයින් ගවම සිප් ගවම ඊට පස්සේ නයිට් ඩ්‍රෙස් එක හවුස් කෝට් එක සුදු ගව මොස්තර තුනක් විතර මම කියලා දෙනවා දැනට භාවිතා කරන සුදු ගව මොස්තර. එතකොට තව සල්වාර් එක මේ විදිහට ගව මො ඉනට ඉන වී ෂේප් එකට අරගෙන හදාගන්න ගව මොස්තරේ ක්‍රොස්ෝ ගවම ඉන රැලි දාලා එමහ ගන්න ගවම මේ විදිහට ගව මොස්තර ගොඩක් කෙරෙනවා. හරිද? පොඩි අයගේ ගව මොස්තර දෙක තුනක් කෙරෙනවා. එතකොට මේ ගව මොස්තරත් එක්කම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අත් මොස්තර. සාමාන්‍ය අත ඇරුණාම සාමාන්‍ය අත රමදල අපි කරන බෝරිච් අත, ක්‍රොස්ෝ අත, බටර්ෆ්ලයි අත, ප්ලෑඩ් අත, අන්ඩර් ස්ලිව් එක කියන්නේ මේ කුඩා අත කියලා අපි කියනවා, කවුල් අත. එතකොට ප්ලෑඩ් ස්ලිව් එක මේ විදිහට මොස්තර අත් මොස්තර ගොඩක් කෙරෙනවා. ඊළඟට දැන් මේ පාඩමාලාව යටතේම කරවල මොස්තරත් අවු ඉගෙන ගන්න පුළුවන්. රවුම් කර, යූ කර, ස්වීට් ටාට් කර, බෝ කර, බාස්කට් කර මේ විදිහට කරවල මොස්තර ගොඩක් තියෙනවා. හරි. එතකොට මේ සියලු දේ තමයි ගව පාඩමාලාවේදී ඉගෙන ගන්න. ඔයාලා 3500 ඉගෙන මාස 3ක් පුරාම ගන්නවා.
එතකොට සියලුම දැනට භාවිත දැනට අඳින මෝස්තර සියල්ලක්ම ආවරණය පරිදි තමයි මේ පාඩමවල හදලා තියෙන්නේ. එතකොට ඔයාලට මූලික අවබෝධයක්. ඒ කියන්නේ අපි කියන බේසික් නොලෙජ්. ඒ කියන්නේ මූලික දැනුමක් ලැබෙන විදිහට තමයි මේ පාඩමවල මම සකස් කරලා තියෙන්නේ. මූලික දැනුම හරියට ඔයාලා ඔළුවට දාගත්තොත් කොයි මෝස්තරයක් දැක්කත් ඔයාලට තනියම නිර්මාණය කරන්න පුළුවන්. මොකද මෝස්තර උගන්වන සමහර අය මෝස්තර උගන්වලා මෝස්තර එහෙම මෝස්තර උගන්වලා අපිට මේ කරනවා නම් මට අවුරුද්දක් නෙමෙයි අවුරුදු පහක් විතර උගන්වන්න පුළුවන් මෝස්තර උගන්වනවා. හැබැයි අපි ළමයකට දෙන්න ඕනේ දැනුම ඒ මෝස්තරේ හදාගන්න විදිය නෙමෙයි ඒ මෝස්තරේ නිර්මාණය කරන්න පුළුවන් මූලික දැනුමක් දෙන්න ඕනේ. එතකොට ඒ මෝස්තරේ විතරක් නෙමෙයි මෝස්තර ඕනම එකක් නිර්මාණය කරන්න පුළුවන් හරියට මූලික දැනුම ඔයාලා ඔළුවට දාගත්තොත්. දැන් මම උගන්වන්න පටන් අරන් අවුරුදු දැන් 20ක් විතර වෙනවා. හරි 15ක් 20ක් අතර වගේ කාලයක් උගන්වන්න පටන් ගන්න. හරි. එතකොට මේ කාලය පුරාම ආපු අලුත් මෝස්තර ගොඩ තියෙනවා. හැබැයි මේ එක මෝස්තරයක්වත් ඉගෙන ගන්න කියන්නේ මම කාගෙන්වත් මේ ඔය මෝස්තරේ කොහොමද හදාගන්නේ, ඕක කොහොමද කරගන්නේ කියලා එහෙම කාගෙන්වත් අහලා නැහැ. ඒ කියන්නේ මට එහෙම අහන්න අවශ්‍යතාවයක් නැහැ. මම ගාවර මූලික දැනුම තැන්පත් වෙලා තියෙන්නේ. එතකොට කොයි මෝස්තරයක් ආවත් කොයි මෝස්තරයක් නිර්මාණය කරලා තිබුණත් මට ඒක දැක්ක ගමන් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මංගවාර බේසික් නොලෙජ් එක තියෙන නිසා. එහෙනම් කෙනෙකුට අපි අධ්‍යාපනය දෙනකොට මූලික අවදා මූලික කාරණා ටික ඔළුවට වැටෙන විදිහට තමයි අපි උගන්වන්න ඕනේ. මේ මූලික කාරණා ටික හරියට වැටුණොත් හරියට ඒ හැම පැත්තෙන්ම ආවරණය වෙන පරිදි මූලික කාරණා ටික හරියට වැටුණොත් ඔයාලට ඕන මෝස්තරයක් තනියම නිර්මාණය කරන්න පුළුවන්. ඒක තමයි මගේ බලාපොරොත්තු මාස 3 ඇතුළත කොහොම හරි ගවුම් මෝස්තරත් උගන්වන ගමන් දැනට පවතින ගවුම් මෝස්තරත් උගන්වන ගමන් නිවැරදි මූලික දැනුමක් ඔයාලා ලබා දෙන්න. හරි සරල ක්‍රමයක් සහ ඒ ගවුම ඒ මෝස්තරේ මහවට පස්සේ ඇඟට දැම්මට පස්සේ ඒක නීට් එකට කොහොමද මහගන්නේ? හරි ඇඟම ලස්සනට කොහොමද මහගන්නේ කියන එක ඔයාලට මගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒක මම කියනවට වඩා හොඳයි බලන්න දෙනවා ඔයාලට. මම බලල කියන්නේ මගෙන් ඉගෙනගත්තු ළමයි මෝස්තර කීපයක් මම ගවන්නම්. ඒතර ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. ඇත්තටම යාලා ගැඳුම් නීට් එකට ඇවිල්ලා තියෙනවාද කියලා. මොකද පන්තිවල මාපු ළමයි. එතකොට මේ ඔයාලට තියම්සි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ගවුම් පාඨමාලාව තමයි මම සඳහන් කරේ. එතකොට සාරිහෙට පාඨමාලාව ගත්තාම සාරිහෙට පාඨමාලාවේ ඉස්සලම උගන්වනවා මම හයිනෙක් එක. ඒ කියන්නේ උස්කර මෝස්තරය. එතකොට උස්කර මෝස්තරයට කොලර් එකක් දාලා මහන්නත් පුළුවන්, කොලර් එක නැතුව මහන්නත් පුළුවන්, දාකට් විදිහට දාන්නත් පුළුවන් හයිනෙක් එකට. ඉතින් ඒ ටික ඔක්කොම ආවරණය පරිදි උස්කර මෝස්තරෙම උගන්වනවා. උස්කර මෝස්තරේ බ්‍රාකට් දාන්නත් පුළුවන්, කොලර් එකක් දාන්නත් පුළුවන්, සාමාන්‍ය විදිහට උස්කර මෝස්තරේ සාමාන්‍ය විදිහට කරක් කපලා නිර්මාණය කරන්නත් පුළුවන්. ඒ සියල්ලක්ම වලට මූලික සාරිහෙටෙන් අහුවෙනවා. හරිද? ඒකට ගොඩක් දෙනෙක් මේ දවස්වල අඳිනවා ওই කොලර් එක එහෙම දාලා මේ හයිනෙක් මෝස්තරේ. ඉතින් එහෙම හදාගන්නේ කොහොමද කියන එක ඔයාලට මේ මූලික සාරිහෙටෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒකට මේ හයිනෙක් එක කරාට පස්සේ මම ඊළඟට කියලා දෙනවා පළල්කර මෝස්තරය. ඒ කියන්නේ කර පළල වැඩි කරලා සාරිහෙටයක් කොහොමද නිර්මාණය කරන්නේ කියන්නේ. උස්කර එකක් සහ සාරි පලාකර මෝස්තරයක් අතර තියෙන වෙනස මෙන්න මේකයි. දැන් පලාකර මෝස්තරයක අපි කර පළව වැඩි කරලා උරහිසේ ප්‍රමාණය අඩු කරනවා අපි. දැන් මේ වගේ මෝස්තරයක් පලාකර මෝස්තරයක් හරිද? මේ වගේ මෝස්තරයක් පලාකර මෝස්තරයක්. දැන් මේකේ බලන්නකෝ උරහිසේ ප්‍රමාණය අඩුයි. උරහිසේ ප්‍රමාණය අඩුයි. මෙතන උරහිසේ ප්‍රමාණය. එක පැත්තකට ගන්න උරහිසේ ප්‍රමාණය හරිද? එතකොට මේ එක පැත්තකට එන උරේසය ප්‍රමාණය අනුව දැන් මෙන්න මේ සීමා කරලා තියෙන උරේස. මේකට අපි කියනවා සිංගල් ෂෝල්ඩර්. තනි උරේස. හරි තනි උරේස. දැන් මේ තනි උරේස එක පැත්තකට එන උරේස සිංගල් ෂෝල්ඩර්. මේ තනි උරේස සීමා සහිත. ඒ කියන්නේ සීමා සීමිත ප්‍රමාණයක් තමයි ගන්න. අඟහල් 1 2. එහෙම නැත්නම් 2.5. ඒ කෙනාගේ ඇඟේ සයිස් එක ගන්න තමයි අපි ඒක තීරණය කරන්නේ. 1 3. ඒ වගේ ප්‍රමාණයක් ගන්නවා. එතකොට මෙතන ප්‍රමාණය කුඩා වෙනකොට කර පළලින් කැපෙන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? මෙතන ප්‍රමාණය ගුඩා වෙනකොට කර පළලින් කැපෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට කර පළල වැඩි කරලා කපා ගන්න මොස්තරයක් අපි කියනවා පළල් කර මොස්තරයක් කියලා. හැබැයි උස්කර මොස්තරයක එහෙම කර පළලින් වැඩිපුර කපන්නේ නැහැ. දැන් උස්කර මොස්තරයක මේ විදිහට ගත්තොත් මම ඒක පිටිපස පැත්ත ගත්තොත් දැන් ඔන්න බෙල්ලේ ගාන්නට පොඩ්ඩයි වැඩි කර ගන්න. හරිද? මෙන්න මේ ගාන්න අතර වගේ තමයි කර කැපෙන්නේ. දැන් නමුත් ඔයාලට පේනවා පලාකර මොස්තර ඊට වඩා පළල වැඩි කියලා දැන් මේ කාණ්ඩ කරකැපෙනවා මේ හරි. නමුත් උස්කර මොස්තරයක බෙල්ල ඇරිනු වගේ තමයි කරකැපෙන්නේ. අනිත් වෙනස තමයි මෙච්චර කර ගොඩක් කපන්නේ උස්කර මොස්තරයක. උස්කර මොස්තරයේ පිටිපස් පැත්ත ගත්තොත් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි කර කපන්නේ. එතකොට උස්කර මොස්තරයක සහ පලාකර මොස්තරයක පිටිපස් පැත්ත ගත්තොත් පිටිපස් පැත්තේ මේ තියෙන්නේ පලාකර මොස්තරයක කර.
ගොඩක් කපලා තියෙනවා පළවෙනි තව ගන්න පුළුවන්. හැබැයි උස් කරම මොස්තර එක කරලා තියෙන ගොඩක් උඩින්. ඒතර මේ කරට වඩා උස් කරම මොස්තරේ කරලා තියෙන ගොඩක් ඉහළින් ගොඩක් උඩින්. ඒතර මේ කරට වඩා උසින් මේක තියෙන උසයි. අන්න ඒක නිසා අපි කියනවා උස් කරම මොස්තරයක්. හයිනික් ස්ටයිල්. අනිත් ඒවා කියන ඩෙප්ත් නෙක් ස්ටයිල් පරාකර මොස්තරයක්. හරිද? ඒතර ඔන්න ඔය වෙනස තමයි පරාකර මොස්තරයක සහ උස් කරම මොස්තරයක තියෙන්නේ. හරිද? ඒතර පරාකර මොස්තරයක් කියලා කියන්නේ මොකද්ද? කර පළලින් සහ ගැමුරින් වැඩිපුර කපන මොස්තරයක්. පරාකර මොස්තරයක් කියලා කියන්නේ. උස් කරම මොස්තරයේ ලක්ෂණය තමයි උස් කරම මොස්තරයක පිටිපස් පැත්ත ගත්තොත් බෙල්ල ගන්න වගේ තමයි කර කපන්නේ. ඉදිරිපස් පැත්තෙන් ගත්ත සාමාන්‍ය විදිහට කර ගැමුර කපලා හදා ගන්නවා. මේ වගේ පළල වැඩි කරන්නේ නැහැ. පරාකර මොස්තරය වගේ. ඒතකොට අපිට උස් කරම මොස්තරයක් වුණත් පරාකර මොස්තරයක් වුණත් බ්‍රාකට් දාලා නිර්මාණය කරන්න පුළුවන්. ඩබල් කට් දාලා නිර්මාණය කරන්න පුළුවන්. ට්‍රිපල් කට් දාලා නිර්මාණය කරන්න පුළුවන්. මේ මොස්තර ටික ඔක්කොම ඔයාලට එකට ඉගෙන ගන්න පුළුවන්. බ්‍රාකට් එක කොහොමද, ඩබල් කට් එක කොහොමද, ට්‍රිපල් කට් එක කොහොමද. හරිද? ඒක ට්‍රිපල් කට් එකක් වුණත්, ඩබල් කට් එකක් වුණත් අපිට පුළුවන් පැඩින් තියන හදාගෙන නිර්මාණය කරන්න කප් එකක් වෙනුවට. දැන් සම ගොඩක් අය කරන් කප් එකක් අරගෙන තියලා නිර්මාණය කරගන්න ඕනේ කප් දානයි. එහෙම කප් එකක් නැතුව අපිට පුළුවන් පැඩින් තියලා හදාගන්න. හරිද? එහෙම නිර්මාණය කරගන්න විදිහත් මම කියලා දුන්නා ඔයාලට. හරි? ඊළඟට තමයි සාරික හෙට්ටෝලින් මැගියත් සහිත උස් කර පරාකර මොස්තර. මැගියත කියලා කියන්නේ උරේසින්ම අත පොඩ්ඩක්, ඒ කියන්නේ උරේසින්ම තමයි අත රවශ ප්‍රමාණය ගන්න. අතක් වෙනම අල්ලන්නේ නැහැ. හරි, අතක් වෙනම අල්ලන්නේ නැහැ. උරේසම දික් කළා මැගියත නිර්මාණය කරගන්නවා. අපි ඒකට කියනවා මැගියත කියලා. එතකොට මේක පරාකර මොස්තර නිර්මාණය කරන්න පුළුවන්, උස් කර මොස්තර නිර්මාණය කරන්න පුළුවන්. හරිද? ඒ දෙකම මම කියලා දෙනවා ඔයාලට. ඒතර පරාකර මොස්තරය සහ උස් කර මොස්තර දෙකම මැගියත දාන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට ඉගෙන ගන්න පුළුවන් පිටිපසින් විවරය සහිත සාරියට මොස්තර. මේ පිටිපසින් විවරය තියෙන ආකාර කීපයක් වෙන එකක් තමයි හක් දාන්න හදා ගන්න පුළුවන් පිටිපසින්. අනිත් එක තමයි කෝඩ් කරන්න පුළුවන් අපිට පිටිපස් පැත්ත. පිටිපස් පැත්ත කෝඩ් කරලා හදා ගන්න පුළුවන්. ඊළඟට පිටිපස් පැත්තට රින් එකක් දාන්න පුළුවන්. පිටිපස් පැත්ත රින් එකක් දාලා හදා ගන්න පුළුවන්. මයික් එක ඕෆ් කරගන්න. ඊළඟ දවසේ පන්දිය සම්බන්ධ වෙනකොට වඩා හොඳයි ඔයාගේ නම සම්බන්ධ කරනවා නම් ඈ නම දාන්න. කොහොමත් ඊළඟ දවසේ එහෙම කරන් දෙනවා. අර ඔයාගේ නම දාලා ආව නම් හොඳයි. මොකද මට ඒකත් නමින් කතා කරන්න පුළුවන්. දැන් සමහර ඔයාගේ පුතාගේ නමින් ඉන්න පුළුවන් තියෙන්නේ. දුවගේ නමින් ඉන්න පුළුවන් ඔය Zoom account එක තියෙන්නේ නේද? ඒකට ඊළඟ දවසේ ඔයාගේ නම දාලා පන්තිට log වෙනකොට log වෙන්න ඈ. අපිට අර WhatsApp හරහා ඔය අයවල තියෙන නමක් තියෙනවානේ. එතකොට ඒ නම දැම්මම මට කතා කරන්න ලේසි නේද? නැත්නම් සමහර අය දාන ඒ සුමු කවුද සුදු පුතා කියන්නේ ඔය එක එක නම් තියෙන්නේ සුදු සුදු බබා කියයි සුදු චූටි කියයි නේද? අය සමහර ඒ නම් තියනවාද? මට ඒවා කියලා කතා කරන්න බැරි. තමන්ගේ නම දාන්න. එතකොට මම ඔයාගේ නම කියලාම කතා කරනවා. හරි. ඊළඟ දවසේ අපි සම්බන්ධතාවයේ ගෙනියනකොට ඔයාලත් මාත් එක්ක කතා කරනවා, මමත් ඔයාලත් එක්ක කතා කරනවා. හරි. ඔයාලට තේරෙන විදිහට මම අහනවා. එතකොට ඔයාලට නොතේරෙන දේ මට කියන්න ඕනේ. ඔයාලට අඩුපාඩු තියෙනවා නම් මම ඒ මොහොතේම පෙන්නලා දෙනවා. මේක මෙතන වැරදි හදාගන්න කියලා මම එහෙම කියනවා. මොකද එහෙම කරොත් තමයි සාමාන්‍ය පන්තියක් විදිහට ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මම කියවන මේක ඔන්ලයින් පන්තියක් කිව්වට ඔන්ලයින් කිව්වහම සමහර අය බයයි පන්තියකට එන්න. එහෙම නෙමෙයි. ෆිසිකල් ක්ලාස් එක කරන විදිහට මම ඔයාලට උගන්වනවා. මොකද ඔයාලා ඔයාලා මාත් එක්කම සම්බන්ධතාවය තියාගෙන ගියොත් ඔයාලට සාමාන්‍ය පන්තියකට ගියා වගේම ඉගෙන ගන්න පුළුවන්. මොකද මම මේ මොහොතේම අර තියෙන අඩුපාඩු දැන් හිතන්න ඔයා සාරි හෙට්ටේ එක පළු අනේකොට සාරි හෙට්ටේ අපි මෙතන ආම් හෝල් එකක් ගන්නවා. දැන් මෙන්න මේ ආම් හෝල් එකේ හැදියන්නේ මම බලන්න දැන් මොකද මම හැදිද ආම් හෝල් එක. ඒක අපි මේකට කියනවා කීරි කට. මෙතන මෙන්න මේ හැඩේ මේ කීරි කටේ හැඩේ ආම් හෝල් එක අත්තවම කියලා මම කියනවා. දැන් එතකොට ඒක අඳින හැඩයක් වෙනවා නේ. ඒක අඳින හැඩයක් වෙනවා. දැන් මේ හැඩේ මට ඕනම විදියට ඇඳිලා තිබුණ නැත්නම් මම කියන හදාගන්න කියනවා. දැන් මම කොහොමද මේක චෙක් කරන්නේ? මම ඔයාලට කියනවා ඒ මොහොතේම ෆොටෝ ඇඳලා පස්සේ ෆොටෝ එකක් අරගෙන මට දාන්න කියනවා. WhatsApp group එකට දාන්න ඕනේ ෆොටෝ එකක් අරගෙන. එතකොට මම බලනවා ඔයා හරියට ඒක ඇඳලාද කියලා. ඔයා හරියට ඇඳලා නැත්නම් මම ඒ මොහොතේම කියනවා ඔබ වැරදි, මෙන්න මෙතනින් හැඩේ වැඩි, මෙතනින් හැඩේ අඩුයි, මේක දැම්ම හදාගන්න කියලා මම කියනවා. හරිද? එතකොට ඔයාලට පුළුවන් ඒ මොහොතේ මේ වැරද්ද නිවැරදි කරලා ආපහු මට ඒක ෆොටෝ එකක් අරගෙන ආපහු එවන්න. ඊට පස්සේ මම හරියනම් හරි කියලා. ඒ අනේම කරාම තමයි ඔයාලගේ අත උරු වෙන්නේ. වැරදි අවබෝධ කරගන්න පුළුවන් නේද? නැත්තම් ඕවා පස්සේ වන්න කියලා පස්සේ බලන වැඩක් නැහැ නේද? එතකොට ඔයාලා අනිත් ඒ ගවම හරි සාරි හෙට්ටයක් හරි වැරදිට කපලා මහලා ඇන්දර පස්සේ
ඉතින් එහෙම කතා කරලා වැඩක් නැහැ. එහෙනම් අපි වරදින්න කලින් තමයි අඩුපාඩු හදන්න ඕනේ. ඒක තමයි මම කරන්නේ. වරදින්න කලින් ඔයාලගේ අඩුපාඩු හදනවා. හරිද? මට මෙහි ඉඳන් කරන්න පුළුවන් උපරිම සීමාව ඉඳන් මම කරනවා. හැබැයි ඉතින් ඔයාලගේ අතේ තමයි වැඩිපුර වැඩ කොටසක් තියෙන්නේ. තමන් දක්ෂ වෙන්න ඕනේ. හරියට මං කියන දේවල් පැහැදිලිව තේරුම් අරගෙන කරගත්තොත් වැඩේ කොට. ඉතින් මෙතනදී ඉතාමත් වැදගත් වෙනවා හරියට තේරුම් අරගෙන සිහි බුද්ධියෙන් වැඩ කර ගැනීම. මම එහෙම කියන්නේ ගොඩාක් අයට කල්පනාව නැතුනහම එක එක මිසු කියලා මොකද ඇඳම කපල ඉවරට පස්සේ ඔන්න ඇඳම එක්ක නීට් නෑ මොනවා හරි අඩුපාඩුවක් කියලා එක්ක මිම වරද්දගෙන නැත්නම් කපද්දී වරද්දගෙන දැන් බාට සාරි හැට්ටයක් එහෙම ගත්තොත් සාරි හැට්ටයක් ලස්සනටම නීට් එකටම අහන්න නම් අනිවාර්යෙන් මිමි ටික හරියට අරන් තියෙන්න ඕනේ. ඒ ගත්ත මිමි වලට සාරි හැට්ට නිවැරදි තාක්ෂණයක් භාවිත කරලා නිවැරදි ක්‍රමයකට සාරි හැට්ට කපා ගන්න ඕනේ. අනිත් එක තමයි සාමාන්‍ය විදිහට සාරි හැට්ට මහලා හරියන්නේ නිවැරදි තාක්ෂණයක් භාවිත කරමින් නිවැරදි ක්‍රමෝස්සේ සාරි හැට්ට නිවැරදි පිළිවෙලට මහ ගන්න ඕනේ. ওই කාරණා තුනම අපි අතින් හරියට සිද්ධුනොත් තමයි සාරි හැට්ට නීට් එකට මෙන්නේ. ඒතර ඔයා කොච්චර හොඳට සාරි හැට්ට කපලා තිබ්බත් වැඩක් නැහැ. කොච්චර නිවැරදිව සාරි හැට්ට මහලා තිබ්බත් වැඩක් නැහැ. ඔයාගේ අතින් නිම්ම ගණිද්දි වැරදි දානවා. ඒතර එක්ක සාරි හැට්ට එකට දැම්මට පස්සේ එක්ක සාරි හැට්ට ලොකු වෙලා තියෙයි එහෙම නැත්නම් කුඩා වෙලා තියෙයි. නිසා නිම්ම ගන්න එක ඉතාමත් වැදගත් හරියට. පළවෙනිම පියවර තමයි නිවි ගන්න පුරුදු වෙන එක. ඒකට මම කලින්ම සතියක දැන් මට ඔයාලට ඉස්සෙල්ලා මම කරන්නේ මිම ගන්න වීඩියෝ එකක් මම ඔයාලට එවනවා. මිනි ගන්න එක පුරුදු වෙන්න ඕනේ. ඊළඟ සතියේට සම්බන්ධ වෙනකොට ඔයාලා මිනි අරගෙන තමයි පන්තිර සම්බන්ධ වෙන්නේ. හැම මොස්තරයකම මිම ගන්න වීඩියෝ එකක් මම හදලා තියෙනවා. ගවම් පාඩමාලාවේ ඉස්සෙල්ලාම ගවම මිම ගන්න වීඩියෝ එක වෙනම තියෙනවා. හරිද? එතකොට ඒක ඒ මිමි ටික බලාගෙන ඒ වීඩියෝ එක බලාගෙන තමයි ඔයා මිම ගන්න ඕනේ ගෙදරදී. සති ඒකට ඔයාලට පුහුණු වෙන්න කාලයක් තියෙනවා දැන්. හැබැයි මෙහෙමයි නිමි ගන්න විතරක් නෙමෙයි ඒකේ ඒ මොස්තර අදාළ සටහන් එක රූප සටහන් ටිකත් ඔක්කොම ටික එවනවා පළවෙනි පාඩමට අදාළ ඒවනම් ලබා ගන්න පුළුවන් පළවෙනි දේශනේ නොමි ලබා ගන්න පුළුවන් දැන් රෙකෝඩින් එක මම හිත හවස්සේදී දානවා එතකොට ඒක බලා ගන්න පුළුවන් හැබැයි අනිත් දේවල් නිමි ගන්න වීඩියෝ එක සටහන් මේ ඉස්සෙල්ලක්ම ලබා ගන්න වෙන්නේ ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ يعني 3500 ගෙවලා මට රිසිට් එක එවන්න ඔයාගේ නම ලියලා පාඩමවල සඳහන් කරලා එතකොට ඔයාලට පුළුවන් මේ සියලු දේ ලබා ගන්න හරිද අද කරන එක ගන්න පුළුවන් නොමිලේ ඒක හෙට මම ඔයාලට ලබා දෙනවා අද කරන ඒ වගේ සියලුම සටහන් ටික ඒ කියන්නේ මම දැන් අද උගන්නන මම උගන්නන හැම එකම සටහන් මම හදලා තියෙනවා අද උගන්නන ඒ වගේ සටහන් අද මම මුලික කාරණා ටික උගන්නනවා ඔයාලට ඒ වගේ සටහන් තියෙනවා මම ඒ ටිකත් හෙට ගන්න පුළුවන් වීඩියෝ එකක් හෙට ගන්න පුළුවන් හරි එතකොට අපි දැන් කී කී මේ ඇඳුමක් නීට් එකට ලස්සනට මහන නම් මම අර කිව්ව කාරණා තුනම ඔයාලට හරියට වෙන්න ඕනේ නිම ගන්න ඕනේ නිවැරදිව කපා ගන්න ඕනේ නිවැරදිව මහ ගන්න ඕනේ. ඔය තුනේ මොකක් හරි අඩුපාඩුවක් තිබියොත් ලස්සනට එන්නේ නැහැ. හරිද? ඊළඟ ඔය තුනටම අමතරව මේ පළපුරුද්ද කියන එකත් හරි වැදගත් පළපුරුද්දත් එකතු කරගන්න ඕනේ. මම දැන් ඔය කාරණා තුනටම අමතරව මම කියන්නේ ඔයා පළපුරුද්දත් එකතු කරගන්න මේකට. ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නකොට Tamanට පළපුරුද්ද කියක නැත්තම් ව්‍යාපාරයක් පටන් ගන්න එපා. මොකද ඔයාලා අමාරු වෙනවා. ඒ කියන්නේ අපිට ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න ලොකු පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අත්දැකීම් තියෙන්න ඕනේ. නැත්තම් ඔයාලට මේ වැඩේ අතරමඟ නවත්තන්න බැහැ. පළපුරුද්ද කොහොමද ගන්න? පළපුරුද්ද ගන්න ඉතින් තමන් වහන්න ඕනේ. නේද? පළවෙනි සාරියට වරදින්න පුළුවන් ආදී. දෙවෙනි සාරියට පළවෙනි ඉන්න කොට අඩුපාඩු නැතුව හොඳට මහ ගන්න පුළුවන්. තුන්වෙනි එක මහනකොට නම් අඩුපාඩු නැතුව මහන්න ඕනේ. දැන් මේ ශේෂ්ඨයේ වැරදි අඩු වෙන්න නෙමෙයි ඕනේ. වැරදි නැත්තරම නෙමෙයි. ඒ කියන්නේ වැරදි තියෙනවා කියලා කියන්නේ තව කෙනෙකුට ඒ වැරද්ද අහු වෙනවා කියන එක දැන් අපි හිතමුකෝ මෙහෙම. ඔයාලා සාරි හැට්ටයක් මහලා දෙනවා කෙනෙකුට වැරදියට. හරිද? ඔයා සාරි හැට්ටයක් කෙනෙකුට වැරදියට මහලා දුන්නොත් ඒ කෙනා ආයි ඔයාලාකට සාරි හැට්ට මහන්න එයිද? සාරි හැට්ට මහන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ කෙනා විතරක් නෙමෙයි ඒක නා දන්නේ කෙනෙක් ආයි ඔයාලා ළඟට එවන්නෙත් නැහැ. ඇයි ඒ? එයා කියනවා අපෝ අතෙන්ද නම් යන්න එපා මගේ සාරි හැට්ට කෑවා කියයි නේද? මම සාරි හැට්ට මහන්න දුන්නේ වැඩක් නැහැ මහන දුන්නා. එහෙම කණිඩියක් තමයි යවෙන්නේ. එතකොට එයා කිසි කෙනෙකුට ආයි කියන්නේ ඔයා ගැන හොඳක්. දන්නේ කෙනෙකුට කියන්නේ එතන යන්න එපා කියලා. හරිද? ඔයා මේ එක සාරි හැට්ටයක් කෙනෙකුට මම එකක් ගැන මම කියන්නේ ඔය විදිහට කීපයක් එහෙම මහලා දුන්නොත් ගෙදරට වෙලා නිකන් ඉන්න අනිවාර්යයෙන්ම වැඩ හම්බ වෙන්නේ නැහැ.
හරිද? ඒකද පිටහයට ඇඳුම් බහනවා නම් ව්‍යාපාරයක් විදිහට ඔයාලට ඔයාලා පැත්තෙන් හිතලා බලන්නකෝ. ඔයාට කෙනෙක් ඔයා ඔයාට වැරදි කෙනෙක් මහලා දුන්නොත් ඔයා යන්නේ නැහැ නේද? ඒ වගේ තමයි. ඔයා කෙනෙකුට මහලා දුන්නත් ඔය දීම තමයි වෙන්නේ. එතකොට ඕකේ ඩබල් වෙලා තමයි ඩබල් ට්‍රිබල් වෙලා තමයි පිසාරය යන්නේ. නිසා අපි හොඳ නමක් තමයි හදා ගන්න ඕනේ. ඒ මහාන හැම මෝස්තරයක් ගැනම ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ කොයිම පැත්තකින්වත් වැරදෙන්න දෙන්න එපා. මං කියවනේ මිමි ගන්නකොට, කපනකොට, මහනකොට මේ කාරණා තුනේදී. මේ කාරණා තුනේදීම කිසිම තැනකින් වැරදෙන්න දෙන්න එපා. හරිද? පුළුවන් තරමක් උත්සාහ කරන්න තමන් කරන වැඩේ පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර චෙක් කරන්න. ඩබල් චෙක් කරන්න පුරුදු වෙන්න. හරිද? එතකොට වාගත්තේ වැරද්දක් වුණා නම් ඊළඟ පාර චෙක් කරනකොට ඒක අහු වෙනවා. ඇඳුම කපලා ඉවරලා බලලා වැඩක් නැහැ. එහෙම නැත්නම් ඇඳුම වහලා ඉවරලා බලලා වැඩක් නැහැ වැරද්ද. ඒ මොහොතේ කරද්දිම තමයි බලන්න ඕනේ තමන් අතින් මොකක් හරි වැරද්දක් වුණාද කියන එක නැවත පරීක්ෂා කරලා බලන්න. ඒකට තමයි සීකල්පනාව තියෙන්න ඕනේ. හරිද? දැන් සමහර අය නැත්තිත් ඕකමයි නේද? වැඩක් කරන්න ගියාම වෙන වෙන දේවල් ඔලුවට එනවා. ඒතකොට කරන්න කියපු වැඩේ අමතක වෙනවා. දැන් උඹ බලන්න සමහර අය ඔයාලට වෙලා ඇති කඩේට යන්න කියලා එළියට බහිනවා. කඩේ ළඟින් යනකොට වෙන දෙයක් ඔලුවට එනවා. එතකොට ඒක ගැන කල්පනා කරනවා. හැබැයි ආයේ කඩේට ගියලා අමතක වෙනවා. කඩේ පහු කරගෙන යනවා. ටිකක් දුර ගියාට පස්සේ මතක් වෙනවා හුදා මං කඩේට ආවේ කියලා ආපහු හරවගෙන එනවා. හරිද? මොකද යාර කල්පනාව ආපහු එක ඉවර වෙනකොට තමයි මතක් වෙන්නේ. මතක් වෙන්නේ කඩේ දාල් කියලා නේද? අන්න ඒ වගේ සිදුවීම් වෙනවානේ. ඔයාලට එහෙම දේවල් අනන්තවත් වෙලා ඇති. මොකද තමන් කරන්න කිව්ව වැඩේ නෙමෙයි අවසාන බලනකොට කරලා තියෙන්නේ. එහෙම වෙන්නේ සී කල්පනාව නැති වුණාම. ඒ කියන්නේ තමන් කරන වැඩේටම අවධානය හිත යොමු කරන්න ඕනේ. හරිද? ඉතින් මේක සෙල්ලමක් නෙමෙයි. දැන් ඔයාලගේ දුමක් නම් ඔය කපල කොටලා විසි කළා ඩායි. මම කිය ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවා නම් මේ ලොකු වගකීමකින් මේ වැඩේ කරන්න වෙනවා. හරිද? හැබැයි මේ දැන් සාරි හැට්ටයක් මහන්න ගත්තොත් පුළුවන් නම් පුරුදු වෙන්න මේ වැඩේ. ඔයාලට බැරි නෑ පුළුවන්. මේක මම කියන්නම් කොහොමද මේක හරියට බලලා. දැන් සේ මහන්න රුපියල් 800න් එහානේ. ගමක මෙව්වත් 800ක් ගන්නවනේ සාරි හැට්ටයක් මහන්න. රුපියල් 800ක් ගන්නවා ගමක මෙව්වා සාරි හැට්ටයක් මහන්න. ඉතින් එහාට වැඩි සාරි පැකට්යක් වගේ නම් රුපියල් 3000ක් ගන්නවා සාමාන්‍ය ගම්වල. හැබැයි සමහර පළාත් රුපියල් 10000 15000 මම දැක්කයි ඉවර දාමට එක්කෙනෙක් දුවා රුපියල් 25000ක් ගත්තොත් වෙඩින් සාරි පැකට් එක මහන්න. ඒ ලොකු ලොකු තැන් වලට ලොකු ලොකු අයට මහලා දෙනකොට එහෙම තමයි. 25000ක් කරන්න තිබුණා වෙඩින් සාරි පැකට් එක. හරි. ඉතින් ඔයාලට දවසකට ඔට්ටු වෙලා එකක් සාරි හැට්ටයක් මහ ගත්තොත් දවසකට රුපියල් 1000ක් විතර හොයා ගන්න පුළුවන් නේද? අමතර ආදායමක් මොන රස්සාව කරත් මොන මොන දේ කරත් මේක අමතර ව්‍යාපාරයක් විදිහට හරිය බලන්න කීයක් හරි අම්ම කර ගන්න පුළුවන් හරියට මේ දේ ඉගෙන ගත්තොත් හරියට කරොත් ඒ නිසා පුළුවන් තරමක් උත්සාහ කරන්න මේ වැඩේ හොඳට මුල ඉඳන්ම හරියට ඉගෙන ගන්න. අපි එහෙනම් බලමු සාරියට පාඩම ආරම්භයේ තාම මොනවද කරන්න කියලා. දැන් මං කිව්ව උස්කර මොස්තර පලාකර මොස්තර ඊළඟට ඩබල් කට් එක ට්‍රිපල් කට් එක මං අර ඉස්සලා කියපු දේ ඔයාලට නැවත මතක් කිරීමක් කරන්න. අද්දකීම් ලබා ගන්න තමන්ගේ සාරි හැට්ටේ පළවෙනි එක මහන්න, දෙවෙනි එක මහන්න, තුන්වෙනි එක මහන්න, නතර වෙන්න එපා. ඊට පස්සේ ගෙදර ඉන්න කාට හරි මහන්න. අම්මට වෙන්න පුළුවන්, නංගිට වෙන්න පුළුවන්, අක්කට වෙන්න පුළුවන්. එහෙම මහන්න අද්දකීම් ලබා ගන්න. ඊට පස්සේ හොඳම යාළුවෙකුට මහලා දෙන්න. හැබැයි මෙහෙමයි, හොඳම යාළුවෙකුට මහලා දෙන්න වාගේ අතේ රෙදි කෑල්ලක් දීලා, අතේ රෙදි කෑල්ලක් ගෙනල්ලා. එයි මං එහෙම කියන්නේ. එයාලව රෙදි කෑල්ලක් ගෙන ගන්න එපා. බැරි වෙලාවත් ඔයා අතින් මහපෙට චුට්ටක් හරි වැරදුනොත් එයා ඔයාට බනින්න ඉඩ තියෙනවා. ඔයාට ආයෙ වැඩ දෙන්න තියෙන ඉඩ තියෙනවා. වැරදි ප්‍රචාරයක් කරන්නත් ඉඩ තියෙනවා. හරිද? ඒක නිසා පිට එක්කෙනෙකුට මහනකොට හොඳම යාළුවෙකුට තමන්ගේ අතින් රෙදි කෑල්ලක් ගෙනල්ලා මහලා දෙන්න ඔයා කියන්න ඕනේ මම මහන්න පුරුදු වෙනවා කියලා කියන්න. මම මහන්න පුරුදු වෙනවා මගේ අතින් වරදින පුළුවන් මේ වැරදෙනවද නැද්ද කියලා බලාගන්න තමයි. හරි වැරද්ද බලාගන්න තමයි මේ ඔයාට මහන්න ඉස්සෙල්ලම මේ එහෙම කියලා පටන් ගන්න. හරිද? ඉතින් ඔයා ඔයාගේ අතින් රෙදි කෑල්ලක් ගෙනල්ලා ඔයා එයාට හොඳට පළවෙනි සාරියට මහලා දුන්නොත් ඔයාගෙන ලොකු ප්‍රචාරයක් එයා හරි ආයේ වෙන වැඩක් දාන්න ඕනේ නැහැ. හරිද? මොකද ඔයා හරියට එයාට සාරි හැට මහලා දුන්නොත් එයා හරහා ලොකු ප්‍රචාරයක් ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මේ වැඩ හදා ගන්න. හරිද? අපි එහෙම කරමු ඉස්සරහට. මම ඔයාලට අද්දකින් මගේ තියෙන අද්දකින් මම ඔයාලට බෙදා දෙන්න ඔයාලත් එක්ක බෙදා ගන්න ඔයාලට ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නකොට මට කියන්න මොනවද අවශ්‍ය කරන දැනුම මොනවද ඒ සඳහා ඔයාලා කරන්න ඕනේ කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. මොකද මගේ බලාපොරොත්තු මගෙන් ඉගෙන ගන්න මොන හරි දේවල් ව්‍යාපාරයක් ඉස්සරහට කරනවා නම් මෙතන ගොඩක් අය මම දන්නවා තමන් ගැදුමක් මහා ගත්තා නම් ඇති කියලා හිතාගෙන ඉන්න අය තමයි මෙතන ගොඩක් දෙනෙක් ඉන්නේ. හැබැයි ඒ වුණාට
ඔළුවේ පැත්තකින් තියාගන්න කොහොම හරි කවදාහරි මේක ව්‍යාපාරයක් විදිහට කරනවා කියන එක. අර එහෙම තියාගෙන ඉගෙන ගන්න. එතකොට ඔයාලට මේ බය නැතුව මේ වැඩේ රට ගන්න පුළුවන් කවදාහරි දවසක. හැබැයි එතනට එනකල් ඔයාලා නිකන් ඉඳපම උදේට මහලා 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 අද්දකින් ටික ලබා ගන්න. එතකොට බය නැතුව ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් ආයි සාරිහෙට පානමල යද්දී ප්‍රින්සස් ලයින් සාරිහෙට එක. ප්‍රින්සස් ලයින් සාරිහෙට එක වෙල්කම් දාලා මහන්න පුළුවන්. අත් නැතුව ගන්න පුළුවන්. අත දාලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අත් නැතුව කියන්නේ අතක් නැතුව අපිට ප්‍රින්සස් ලයින් සාරිහෙට නිර්මාණ කරන්න පුළුවන්. ඊළඟට උරේෂ් නැතුව සාරිහෙට නිර්මාණ කරන්න පුළුවන්. උරේෂ් නැතුව. එහෙමත් හදාගත්තා ඒකේ. උරේෂ් නැතුව කොහොම සාරිහෙට හදාගන්නේ? ඒතකොට දැන් මේ වගේ අපි සාරිහෙට ගත්තොත් දැන් මෙහෙම මේ වගේ මේ විදිහට මේකේ බලන්න මේ කොටසයි කඳ කොටසෙන් තියෙන මෙච්චරයි. ඒ කියන්නේ උඩරම නැහැ උරේසක් නැහැ මේකේ. අත තියෙනවා. මේ වගේ අපිට අතක් දාන්න පුළුවන් බෝරිචතක් වගේ දාන්න පුළුවන්. හරිද? බෝරිචතක් වගේ දාගන්න පුළුවන්. අත තියෙනවා. නමුත් උරේස නැහැ. එතකොට මේ වගේ එකක් කොහොමද මහන්නේ? ඒක ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට. හරිද? ඒක සාරිහට්ට පාට මාලට තවම උගන්වනවා වලට. පිටපස්සේ විවරය සාරියට මම කියවනේ ඒක එහෙන් හක් අල්ලන්න හදා ගන්න විදිය කියලා දෙනවා රින් එකක් දාන විදිය කියලා දෙනවා පිටපස්සේ ගැට ගන්න හදා ගන්න කොහොමද කියන එක කියලා දෙනවා මේ කෝඩ් කරන විදිය කියලා දෙනවා පිටපස්සේ ක්‍රොස් ඕවර් සහිත සාරියට කොහොමද නිර්මාණ කරන්න කියලා දෙනවා පිටපස්සේ බෝ එකක් එහෙම දාලා කොහොමද හදා ගන්න කියන එක කියලා දෙනවා මේ වගේ ගොඩක් මොස්තර කියලා දෙනවා පිටපස්සේ විවරය සාරියට මොස්තරත් එක්ක හරිද ඊළඟට ඉදිරිපසින් විවරය නැතුව ඉදිරිපස මැද්දට නැම්මක් කියන කොහොම සාරියක් කරලා නිර්මාණය කරන්නේ පිටිපස විවරය තියෙනවා හරි ඒව අදා ගන්න පුළුවන් ඊට පස්සේ මේ සාරියට පාඨමාලා යකතෙම ඔයාලට තව ඉගෙන ගන්න පුළුවන් කැන්ඩින් එක ඒකත් මම කැන්ඩින් එක උගන්වනවා ඒ කියන්නේ කැන්ඩින් එකේ දෙනෙරි අදා ගන්න විදිය ඔසිරි පොට අදා ගන්න විදිය රෙද්ද අදා ගන්න විදිය ඊට පස්සේ ඒකම අන්ඩර්ස්කර්ට් එක කොහොමද දාගන්නේ මේ හැම දෙයක්ම එකට ඉගෙන ගන්න පුළුවන් හරිද එතකොට සාරිහෙට්ට පාඩමාලා යටතේ ගොඩක් මොස්තර මනාගයන්ගේ සාරිහෙට්ටත් එක්ක සාරිහෙට්ට මොස්තර ගොඩක් මොස්තර උගන්වනවා ඒකේ මම මොනවද කරන්න කියන මොස්තර පෝස්ට් එකක් හදලා මම ඔයාලට එවුවා හරිද සාරිහෙට්ට කියලා දාලා එවපු අයට මම ඒ විස්තර ටික යවලා තියෙනවා ඉස්සරහට ඔයාලට ලැබිච්ච නැති අය මට මැසේජ් එකක් දාන්න සර් මම කැමති සාරිහෙට් පාඩමාලා කරන්න මට විස්තර ටික යවන්න කියලා හම්බෙච්ච නැති අය එතකොට මම සාරිහෙට් පාඩමාලා දාලා විස්තර ටික යවනවා සාරියට පාඩමලා ඒ විදිහට මාස දෙකක් මම උගන්වනවා මේ කෝස් එක වෙනුණු 3500 වලට ගෙවන්න තියෙනවා හැබැයි ඔයාලා දැන් අපි හිතමු ගවුම් පාඩමලාවයි සාරියට පාඩමලාවයි දෙකම කරනවා එහෙම වුණොත් ඔයාලට එක කෝස් එකට 3000 ගෙවන්න වෙනවා හරිද ඒ කියන්නේ 3000 ගානේ 6000ක් තමයි කෝස් එකට ගෙවන්න වෙන්නේ ඊළඟට මම උගන්වනවා පිරිමැදුම් පාඩමලාව. ඒ කියන්නේ සාරියට පාඩමලාව තියෙන්නේ කවද්ද? සාරියට පාඩමලාව තියෙන්නේ අඟහරුවාදා හැම සතියකම අඟහරුවාද දැන් ඊළඟ අඟහරුවාදා තමයි හෙට අඟහරුවාද නෙමෙයි ඊළඟ අඟහරුවාද තමයි ආයි සාරියට පාට මලව තියෙන්නේ රාත්‍රී 9ට 9 ඉඳන් 11ට බලන්න හැබැයි ඔයාලා ඊළඟ අඟහරුවාද වෙනකල් ඉමින් ඉන්න එපා එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා නම් හෙට වුණත් කමක් නැහැ මේ ඔයාලා මුදල් ගෙවලා මට රිසිට් එක ගන්න එතකොට ඔයාලා ලෑස්ති වෙන්න පුළුවන් මේකට අවශ්‍ය බඩු ටික හොයා ගන්න ඕනේ ඊට පස්සේ මිනි ගන්න පුරුදු වෙන්න ඕනේ මේ සතියේ මිනි ටික අරගෙන නැහැ මම මිනි ගන්න වීඩියෝ එකයි සටහන් ටිකයි එනවා ඒක print out අරගෙන ෆොටෝකෝපි අරගෙන තියාගන්න ළඟ ඊළඟ දවසේ ඒක ඕන වෙනවා ළඟ තියාගත්තාම වැඩගත් වෙනවා WhatsApp කරාම notes ටික එනවා ඒක ඔය ෆොටෝකෝපි ගන්න හරිද ෆොටෝකෝපි අරගෙන ඒක තියාගන්න ළඟ වැඩ කරද්දී මොකද නැහැ තමයි ඒ ලේසියට වැඩ කරද්දී හරි ඒ නිසා අඟහරුව දෙනකල්ලා මේ ටික කරගන්න බලාගෙන ඉන්න එපා හරිද අඟහරුව තමයි ඊළඟ දවසේ පන්ති තියෙන්නේ ඊළඟ අඟහරුව රාත්‍රී 9 ඉඳන් 11 දක්වා හරිද ඒ මේ සතිය සෙනසුරාදා තියෙනවා පිරිමැදුම් පාඨමාලාව. රාත්‍රී 9ට 9 සිට 11 දක්වා පිරිමැදුම් පාඨමාලාව යටතේ කරනවා. සියලුම කලිසම් මොස්තර ඒ කියන්නේ ඔඩියාගේ පාසල් යුනිෆෝම්, ඉලාස්ටික් සහිත කොට කලිසම්. පිටිපස්සට ඉලාස්ටික් දාලා වහන කොට කලිසම්. ඊන වටේටම ඉලාස්ටික් සහිත කොට කලිසම්. ඊන සාමාන්‍ය කොට කලිසම්. ප්ලීට් තියලා පොකට් දාලා කට් පොකට් එකේම දාලා සිපර් එක අලලා කොහමද මහාගන්න කියන එක සාමාන්‍ය පොඩි කලසම අපිට මේ විදිහට මහාගන්න පුළුවන් පොඩි අයට මාධ්‍ය විශේෂයෙන්ම ඉස්සරහින් සිපර් එකක් දාන්න කියන්නේ සිපර් එකක් අල්ලන්නේ නැතු පොඩි අයට සිපර් දාන්නේ නැහැ අපි පොඩි මායට හැබැයි සිපර් එකක් දැම්ම වගේ කලසම මහානවා අපි ඒක කියන මොක් ෆ්ලයි කියලා ප්ලීට් තියෙනවා සිපර් එකකුත් දාලා වගේ පේනවා හැබැයි ප්ලීට් තියෙනවා සිපර් එකකුත් දාලා වගේ පේනවා නම් සිපර් එකක් නැහැ පිටිපසින් කට් පොකට් එක එහෙමත් දාලා මහාන්න පුළුවන් සයිඩ් පොකට් දාලා මහාන්න පුළුවන් වේස්ට් බෑන් එක තියලා මහාන්න පුළුවන් ඔක්කොම කරලා අවසානයේ සිපර් එක දාන්න නැතුව
මහන්නක් පුළුවන්. හැබැයි පිටිපසින් ගොඩක් දුරට අපි ඒ වගේ අවස්ථාවක මේ ඉලාස්ටික් කරලා තමයි මහන්. පොඩි අයට මහද්දී පිටිපසින් ඉලාස්ටික් කරලා ඉස්සරහින් ওই විදියට ප්‍රීට් තියෙන පොකට් එක දාලා සිපර් එක දැම්මා වගේ මහන හදා ගන්න. හරි. ඒ වගේ කලිසමක් මහන්නේ කොහොමද? ඊළඟට සිපර් එක අල්ලන විදිය තියෙනවා වෙනම. ඊළඟ සාමාන්‍ය දේ කලිසම. ඒකේ ප්ලීට් තියලා පොකට් දාලා ඒ මහාගෙන සාමාන්‍ය දේ කලිසම. ඊට පස්සේ ඒකම නිර්මාණය කරන්න පුළුවන් ප්ලීට් නැතුව කලිසම කොහොමද ගන්න? බෙල් බටම් එකක් විදියට ජීන්ස් එකක් විදියට කොහොමද කලිසම හොයාගන්නේ? හරිද? ඒ ටික කලිසම් මොහොතර සියල්ලම කරනවා. ඊළඟ අත්කොට කමිසය. අද්දිග කමිසය. ඒක නැෂනල් කොලර් එක, රෙඩිමේඩ් කොලර් එක, ටේලරින් කොලර් එක කොලර් ටික ඔක්කොම කියලා දෙනවා. අත්කොට කමිසය, අද්දිග කමිසය මේ සියල්ලම කරගන්න පුළුවන්. ඒතකොට පිරිවෙන පාඨමාලාවකදී ඒ ටික කරනවා. ඒ කෝස් එකත් 3500යි. ඒක මාස දෙකක් තියෙන කෝස් එක. සෑම සතියකම සෙනසුරාදා රාත්‍රි මේ සෙනසුරාදා තියෙන මේ සෙනසුරාදා රාත්‍රි 9 සිට 11 දක්වා තියෙනවා. ඒ කෝස් එක 3500. ඒක කැමති නම් ඔයාලට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඉරිදට තිරේදි පාඨමාලාව. ඒක රාත්‍රි 7:30ට තියෙන්නේ. තිරේදි පාඨමාලාව සඳහා කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. තිරේදි පාඨමාලාව මාස දෙකක් කෝස් එක තියෙනවා. එතනදී ඔයාලා දැන් ඇත්තටම පුළුවන් අය සම්බන්ධ වෙන්න තමන්ගේ ගෙදරකට උනත් අද කාලේ තිරේද්දක් මහ ගන්න පුළුවන්. මේ ඉස්සර වගේ නිකන් හොර එද්දක් කියලා නැහැ නේ දොරකට යන එක. ඉස්සර තමයි අපි වයර් එකක් ඇදලා මේ පැත්තෙන් එන දෙයක් ගහලා වයර් එකක් ඇදලා ওই වයර් එකට චීතරෙන් දැක්කම ඔක්කාරි දාන්නේ නේද? එහෙම දැන් එහෙම දාන්නේ නැහැ නේ අපි. දැන් අපි කරන්නේ සාමාන්‍යයෙන් පිළිරෙදි සලා අපි නිර්මාණය කරන ප්ලීට් මොස්තර තියෙනවා. එක්කෝ 3 ප්ලීට් වෙන්න පුළුවන්, 2 ප්ලීට් වෙන්න පුළුවන්, X ප්ලීට් වෙන්න පුළුවන්, පැරට් ප්ලීට් වෙන්න පුළුවන්, ඩබල් ප්ලීට් වෙන්න පුළුවන්, බොක්ස් ප්ලීට් වෙන්න පුළුවන්, ගොබ්ලට් ප්ලීට් වෙන්න පුළුවන්, මොනවාරි ප්ලීට් මොස්තරයක්. හරිද? ඒ කැමති ප්ලීට් මොස්තරයක් නිර්මාණය කරලා අපිට තිරවෙද්ද නිර්මාණය කරගන්න පුළුවන්. ඒක දැන් සමීකරණ ආකාර කිහිපයක් තියෙනවා. එකක් ට්‍රේලින් බාර් එකට සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් පෝල් එකකට සම්බන්ධ කරන්න පුළුවන්. තිරෙද්දක් නිර්මාණය කරලා ජනේලයකට කොහොමද ඒක නිවැරදි සවි කරන්නේ කියන එකත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මොකද ඒකත් හරියට දැනගන්න බෑ. ඊළඟට නිවැරදි කොහොමද නිම්ම ගන්නෙ? දොරකඩ ජනේලයකට මිමිටි කරගෙන කොහොමද කොච්චරක් රෙදි යනවද කියලා කොහොමද නිර්මාණ හොයාගන්නේ කියන එක ඔයා ඉස්සලම කියලා දෙනවා. නිවැරදි ගණනය කරගන්න විදිය. ඊට පස්සේ ප්‍රීට් මොස්තර මහගන්න විදිය. ඊට පස්සේ තිරෙද්දි නිර්මාණය කරලා කොහොමද මේක නිවැරදිව සවි කරන්නේ කියන එක මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට පෙල්මට් මොස්තර ගොඩක් දෙනවා. කීපයක් මම කියලා දෙන ඒ වගේ ස්කැලප් පෙල්මට් මොස්තර. අපි ඒවට කියනවා ක්වීන් ඇන් වෛරස් පෙල්මට් මොස්තර. තව තියෙනවා ඊළඟට සාමාන්‍ය පෙල්මට් මොස්තර. මේ වගේ පෙල්මට් මොස්තර ගොඩක් තියෙනවා. මේ පෙල්මට් මොස්තර කීපයක් මම කියලා දෙනවා. පෙල්මට් එකක් කියලා කියන්නේ ජනේලයකට හරි දොරකට හරි තිරරෙද්දක් නිර්මාණය කරනකොට යටින්ම දාන තිරරෙද්දට අපි කියන්නේ ඒක නිර්මාණය කරන ගොඩක් දුර ඒක තමයි පළවෙනි එක. ඒක අර ලේස් රෙද්දකින් වගේ තමයි නිර්මාණය කරන්නේ යටම එක. ඒකට උඩින් එන ප්‍රධාන තිරරෙද්ද ඒක ඝනකම් රෙද්ද නිර්මාණය කරන්නේ. ඒක දෙවෙනි එක. ඒකටත් උඩින් තව එකක් දාන්න පුළුවන් උසින් අඩු කොටයි තිරරෙද්ද. හරිද? දැන් මේක නම් ජනේලය. මේ හරියට නම් ජනේලයේ ආරම්භය තමයි. එතනින්ද මෙන්න මේ හරිය වගේ ප්‍රමාණයක් තමයි ඒ තිරරෙද්ද උස ගන්න අපි. ජනේලයට සාපේක්ෂව උසින් අඩු කොට තිරරෙද්ද අපි කියනවා පෙල්මට් එක කියලා. හරි පෙල්මට් මොස්තරය. ඒකම ඒවට තමයි කිව්වා අර ඉස්සෙල්ලා නම් මාගයක් මම කිව්වා ඔයාලට. ඔයා දැකලා තියෙන ඒ වගේ පෙල්මට් මොස්තර. හරි මේ 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 වගේ කරපන් පොස්තර. දැන් මේක මේක වෙලා පෙල්මට් එකක් තියෙනවා. දැකලා තිය මේ වගේව තියෙනවා දොරවල් විතරක්. මේ පෙල්මට් පොස්තර. ඉතින් මේකත් ඉතින් තමන් බලන්න තමන්ට නිර්මාණය කරනවා. දැන් සාමාන්‍යයෙන් ගෙදරකට පෙල්මට් මේ තිරෙදි නිර්මාණය කරන්න ගියාම මේ කාලය තියෙනවා. කියන්නේ සාමාන්‍ය ලොකු ගයක් නම් අඩුම ගානේ ලක්ෂයක් එකහමාරක් විතර වියදම යනවා. එකහමාරක් ඕකේ මහණෙක් කියන සාමාන්‍ය 25,000 30,000 විතර මෙහොම ගුලිය ගන්නවා. ඉතින් මේවා ඔයාල දැනගෙන හිටියාම බලන්න ඔයාලටම පුළුවන් පොඩි දේවල් තියෙන මේ හරියම ලේසි මේ තිරෙද්දක් නිර්මාණය කරන්න ඒ පොඩි පොඩි කාරණා ටිකක් තියෙන දැනගන්න තමන්ට ගෙදරදී මහලා තමන්ගේ ගෙදරට නිර්මාණය කරලා ඉල්ල ගන්න පුළුවන්. හරියට කාටෝ සල්ලි දෙනකට මහණෙක් කියලා රුම ගන්න රුපියල් 25,000 අඩුම රුපියල් 10,000 දුන්නා කියන්නේ කොහොමද? තිරෙද්දි ඔයාට ඒ රුපියල් 10,000 ඉතුරු මම මේ කියන්නේ ඊට වඩා ලොකු ගාණක් ඔයාලට ඉතුරු කරගන්න පුළුවන් ඔයාගේ ගෙදරම වුවත් ඈ අඩුම ගාණ රුපියල් 10,000ක්වත් ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. වෙන කාටද? මොකද මගේ කෝස් එකටම යන 3500යි කවදා හරි දවසක ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් 3500යි දෙලා මේ කෝස් එක ඉගෙනගත්තොත්. දැන් ඔයාලට කෝස් දෙකක් කරනකොට තව chance එකක් උදේනවා 3000 කරගන්නත් පුළුවන්. ඒක 3500ක් වෙන්නේ නැහැ 3000යි කෝස් එක වෙන්නේ.
පුළුවන් අය උපරිම උත්සාහ කරන්න මේ වගේ කෝස් එකකුත් ඉගෙනගෙන තියාගන්න. ඉදිරියේදී ඔයා හෝටලයකට වෙන්න පුළුවන්, ගෙදරකට වෙන්න පුළුවන්, ඕනම තැනකට, ඔෆිස් එකකට වෙන්න පුළුවන්, ඈ එහෙම නැත්නම් බස් එකකට වෙන්න පුළුවන්. බස් එකකටත් අපි තිරවිල් දානවා නේද? ඕනම තැනකට තිරවිල්ක් නිර්මාණය කරනකොට ඒ තිරවිල් සඳහා නිර්මාණය කරන ප්‍රීට් මෝස්තර දැනගෙන ඉන්නවා නම්, අනේ අර වගේ පෙල්මට් එකක් හදාගන්න ඉඳි දන්නවා නම්, ඕක හයි කරන්න දන්නවා නම්, මහල පොත යන්නේ මේ බිම ගන්න හරියට දන්නවා නම්, තමන්ට මේ වැඩේ හරියට කරගන්න පුළුවන්. හරි, එතකොට ඒ පෙල්ම ඒ කියන්නේ මේ තිරවිල් පාට මාලාව තියෙන්නේ ඉරිදා රාත්‍රී 7:30ට. හරිද? දැන් ඊළඟ දවසේ ඉඳන්, ඒ කියන්නේ හෙට ඉඳන් මම වෙන වෙනම ගෲප් හදනවා. ඔයාලා මුදල් ගෙවලා රිසිට් එක මට එවන්න ඕනේ. ඔයා කරන පාඨමාලා එකක් හරි දෙකක් හරි කරනවා නම් තුනක් කරන්න පුළුවන්, ඔක්කොම ටික වෙන්න පුළුවන්. සමහර අය මම දැක්ක හතරම කරන අයත් ඉන්නවා මෙතන. ඉතින් ඒ අය අනිවාර්යයෙන්ම මුදල් එකවර එකපාර ඔක්කොම බදින්න පුළුවන්, ගැටලුවක් නැහැ. කොහොමත් එහෙම තමයි, හතරක් කරනවා, හතරේ මේක 3000 ගානේ හතරක් ගෙවන්න වෙනවා. එතකොට හතරම කරන අය ඒකේ හතරම සඳහන් කරලා තමයි රිසිට් එකේ එවන්න ඕනේ. හරි, දෙකක් කරනවා නම් ඒ කරන දෙක සඳහන් කරලා නම දෙලා එවන්න ඕනේ. එතකොට මම වෙනම ගෲප් හදලා වෙන එක සාරියට වෙන එකක් එහෙම හදන්නේ. හරිද? දැන් ඒ විදිහට ගෲප් එකක් හෙට ඉඳන් හැදෙනවා, වෙනම ගෲප් එකක් සාරියට වෙනම, ගවම් වලට වෙනම, තිරවේදී වලට වෙනම, පිරිමැදුම් වලට වෙනම. හරි, ඉදිරියේදී එතකොට වෙන වෙනම තමයි වලට මම සටහන් එවන්නේ, වීඩියෝස් එවන්නේ, ඒ ගෲප් එකට අදාළව තමයි එවන්නේ. ලබන සතිය එහෙමනම්, ලබන සතිය කියන්නේ මේ සතිය සෙනසුරාද පටන් ගන්නවා. එතකොට පිරිමැදුම් එක ඉරිද පටන් ගන්නවා, තිරරෙදි එක, ඊට පස්සේ අහපෝ සවදා එනකොට ගවුම් එක. දැන් අද සවදා ගවුම් එක තියෙන්නේ ආයෙ ඊළඟ සවදා. සාරිහට තියෙන ඊළඟ අඟහරුවාද, හෙට නෙමෙයි ඊළඟ අඟහරුවාද තියෙන්නේ. ඔන්න ඔය විදිහ තමයි පාඨමාලා ටික කියන්නේ. හරිද? අද හැමෝටම පොදුවේ මේ පාඨමාලා, ඔයාලා කොයි පාඨමාලාව කරත් මූලික දැනුමක් ලබා දෙන්න මම තීරණය කරා. ඊළඟ දවසේ ඒක වැඩ කරන්න පහසු වෙනවා. දැන් මගේ ක්‍රමේ පොඩ්ඩක් බලාගන්නත් එක්ක ඔයාලට පුළුවන් මාත් එක්ක සම්බන්ධව තව පොඩි වෙලාවක් මාත් එක්ක කොහොම රැඳී ඉඳලා ඉගෙන ගන්න. ඔයාලට ඒක වැදගත් වෙවි ඉදිරි දවස්වලදී, يعني ඊළඟ දවස්වලදී වැඩ කරද්දී. ලබන සතියේ එතකොට ඔයාලට ඕනේ මොනවද කියන එකත් මම දැන් සඳහන් කරනවා. එහෙම නැත්නම් ඒක මම WhatsApp group එකට දානවා. මොනවද දැන් ගවුම් පාඨමාලාව කරා, සාරිහෙට පාඨමාලාව කරා, අත්‍යවශ්‍ය දේවල් ටිකක් තියෙනනේ. විශේෂයෙන්ම මම දැන් ඒ group මම දැන් නිකන් කියන්නම් කියලා ඊට පස්සේ ඔයාලා ලියා ගන්න ඕනේ. රෙකෝඩින් එකක් බලුවම් බලා ගන්න අහ ගන්න පුළුවන්, නැත්නම් group එකට දානවා මොනවද ඕනේ කියලා. විශේෂයෙන් මෙන්න මේ වගේ රූලක් හොයා ගන්න ඕනේ. කොයි පාඨමාලාව කළත් ඒක වැදගත් වෙනවා. මෙන්න මේ වගේ නැවැර රූලක් ඕනේ. අඟල් 16 රූලක් ගන්න මේ වගේ. නවන්න පුළුවන් රූලක් තමයි ගන්න ඕනේ. අඟල් 16 රූලක්. නැවැර රූලක් ඕනේ. ඊට පස්සේ ටේප් එකක් ඕනේ. ටේප් එකක් තියෙන නෙමෙයි නේද? ටේප් එකක් ඕනේ. ඊළඟට කතුරක් ඕනේ. ප්‍රධාන වශයෙන් මේ වමනානේ දේවල්. කතුරු දෙකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඇයි කතුරු දෙකක් පාවිච්චි කරන්නේ අපි? මොකට කතුරු දෙකක්? කතුරු දෙකක් ඕනේ නේද අපිට? දැන් කතුරු දෙකක් වමනා වෙන්නේ එක කතුරක් රෙදි කපන්න. අනිත් එක කොළ කපන්න. දැන් ඔයාලට පුළුවන් ඊළඟ දවසේ ඒ අදාළ මොස්තරේ රෙදි කරගන්න, රෙදි කැල්ලක් ගන්න බැරුණොත් ඒක කොළේ හරි කරගන්න පුළුවන්. දැන් ගවුම් පාඨමාලාවේ ඉස්සෙල්ලා මම උගන්වන ඒ ලයින් ගවුම්. ලබන සති සමඟ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේක ලස්සන ගවුමක්, හැමෝටම අඳින්න පුළුවන් ගවුමක්. ඔය දැන් බතික් ගවුම් ගොඩක් නිර්මාණය කරන්නේ මේ ඒ ලයින් ගවුමද. ඔයාලා දැකලා ඇති බතික් ගවුම්. බතික් ගවුම් නිර්මාණය කරන්නේ මේ ඒ ලයින් ගවුමද. ඉස්සරහින් ඕපන් තියලා ගන්නත් පුළුවන්, ඉස්සරහින් ඕපන් නැතුව මහන්නත් පුළුවන්. සාමාන්‍ය ප්ලේයර් එකක් යනවා තියෙන්නේ. උඩ හරි ඇගේ ගන්න වගේ නිර්මාණය කරන්නේ. හැමෝටම ලස්සනයි, හරිම ලස්සන ගවුමක්. ඉතින් අවුරුදු 40 කතර වගේ කෙනෙක් ඇඳුවොත් අවුරුදු 25ක් වගේ පිළිමක් කරන ඒ තරම් ලස්සනයි නේද? ඈ අවුරුදු 20ක කෙනෙක් ඇඳුවොත් අවුරුදු 40ක වගේ පිළිමක් කරන නෑ වෙන්නේ. මේ හැමෝටම ලස්සනයි. ගෑල් ළමයිට ලොකු මේ කියන්නේ වැඩිහිටියන්ට කියලා මේ දැන හැමෝටම ලස්සන ගවුමක්. මේක මහන්න අනිවාර්යෙන් පළවෙනි ගවම ගවම් පාඩම ලා කරන අය. ඒ සඳහා රෙදි වශයෙන් වමනා වෙනවා 45 පළවෙනි යාර දෙකම. එතකොට රෙදි ගන්න ඕනේ 45 පළවෙනි යාර දෙකම ආරක් ගවමද. හරි, මම මේක සටහනක් විදියට ඔයාලා ලියලා එවනවා, පෝස්ට් එකක් විදියට දානවා ඈ. දැන් නිකන් අහගෙන ඉන්න. එතකොට 45 පාලේ නිදියාර දෙකම. දැන් හිතන්න ඔයාට ඒ වෙනකොට රෙදි කියලා පා ගන්න බැරි වුණා කියලා හිතන්නකො. ඔයා ඒ වෙනකොට බ්‍රවුන් පේපර් කොළ දෙකක් ගන්න. කොළ දෙකක් විතර අරගෙන පොඩි වැඩි වෙනක් කවන්නේ ඉස්සරහට ඕන වෙන නිසා. කොළේක හරි තමන්ගේ මිම්මට ඇඳ ගන්න ඕනේ මාත් එක්ක මං කියලා දෙන වෙලාවට. පුළුවන් ද වැඩේ කරන්න? මාත් එක්ක මෙහෙම සම්බන්ධ වෙලා ඔයා ෆෝන් එක හරි කම්පියුටරෙන් හරි ලැප්ටොප් එකෙන් හරි මොකෙන් හරි කවන්න.
ඉඩ තියෙන තැනක මේසයක තියාගන්න මේසයක් ළඟ වල රෙද්දක් දිගෑල්ල වැඩ කරන්න පුළුවන් තැනක ලෑස්තිලා ඉන්න. එතකොට මාත් එක්කම සම්බන්ධ ඉගෙන ගන්න පුළුවන්. මං කියන විදිහටම ඒ මොහොතම කරගන්න. හරි ලේසි. ආයේ පස්සට කල් දාන්න ඕනේ නැහැ. එහෙම බැරි අය රෙකෝඩින් එක බලලා ඒ මේ සතිය ඇතුළතම මේක කරගන්න. ඒ කියන්නේ මම දැන් ඊළඟ සතියේ වැඩ පටන් ගන්න. ඊළඟ සතිය ඇතුළතම ඒ ලයින් ගාව බලන්න. ඒක ඒ සතිය ඇතුළතම මේ සතිය කරපු දේවල් කරගන්න ඕනේ. පළවෙනි මාසෙ මම පොඩ්ඩක් හිමීට උගන්නා. මේ අත හුරු වෙන්න ඕන. මොකද මගේ ක්‍රමයක් තියෙනවානේ මම උගන්න. ඒ ක්‍රමේ හුරු වෙන්න ඕන නිසා මම පොඩ්ඩක් හිමීට උගන්නා පළවෙනි මාසෙ. හරි දෙවෙනි මාසෙ වෙනකොට ටිකක් ස්පීඩ් කරනවා. තුන්වෙනි මාසෙ නම් ඕන ස්පීඩ් කරනවා. එතකොට ඔයාලගේ අත හුරු වෙලා මගේ ක්‍රමයට හුරු වෙලා මගේ ක්‍රමයට අනුගත වුණාට පස්සේ මට ලේසි උගන්න පුළුවන්. එතකල මම හිමීට කිසිම දෙයක් දන්නේ නැති අය මෙතන ඉන්නවානේ. කිසිම දෙයක් දන්නේ නැතුව අපෝයි මෙතන ඉන්න කොට මම දන්නවා. ඒක නිසා මම උගන්නන්නේ අන්නේ කෙනායි කියලා. හරිද? ඒ මම දක්ෂ වෙන්න ඕනේ. මොකද කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් මුලින් ඉඳන් කොහොමද මේක තේරුම් අරගෙන කරගන්නේ? එයා ගැන හිතලා තමයි මම උගන්නන්නේ. ඒක දන්න අයට තව තමන්ගේ දැනුම වැඩි වෙනවනේ. ඉතින් ගැලප්ටි ප්‍රශ්න නැහැ. කොහොමද අල්ලගන්න පුළුවන්. හරි. එතකොට ඉදි කැලලක් ගන්න බැරි අයට මම කිව්වා ඩවුන්ලෝඩ් කරලා දෙයක් ගන්න. පොලේ හරි කරගන්න. සාරි හැට කරන අයට සාරි හැට කරනවා නම් සාරි පළවෙනි සාරි හැට රෙදි මීටරයක් ඕනේ. රෙදි ආර එකයි කාලක්. අදරිස් පාපල්ලෙන් එහෙම බැරි නම් ඩවුන්ලෝඩ් කරලා ගන්න. හරිද? පළවෙනි සාරි හැටේම වැරදුනට කමක් නැහැ. හොඳ රෙද්දකින්ම මහන්න. පළවෙනි එක ලයිනින් නැතුව දාන එක මම කියලා දෙනවා. දෙවෙනි එකේදී ලයිනින් දාන එක කියලා දෙනවා. හරිද? මොකද ලයිනින් දාන එක දැනගන්න ලයිනින් දාන දැනගන්න මෙපේ ලයිනින් වලට ගන්න අපි පොප්ලින් විදි. සාමාන්‍ය ඒවා අපි ගන්නෙ රෙද්ද හොදලා ඊට පස්සේ වේලෙන්න දාලා අයින් කරලා තමයි අරගන්නේ. රෙද්ද කපා ගන්න කලින්. හරි ලයිනින් දාමු අපි දෙවෙනි එකේදී. පළවෙනි එක මම සාමාන්‍ය විදිහ. හරිද? එතකොට සාරි හෙට්ටේ රෙදියාල එකයි කාලක් ඕනේ. එහෙම නැත්නම් රෙදි මීටරයක්. ඒ වෙනුවට බ්‍රවුන් ප්‍රොපලයක් ගන්න බලන්න කොලේ කරන එකේ පොඩි වාසියකුත් තියෙනවා ළඟ. මොකක්ද දන්නවද? එකපාරම රෙද්දේ ඇඳ කැපුවම එවුවා ඉවරයි. ආය බලන්න මොනවද ඉතුරුන්නේ නැහැ. හැබැයි ඕක ඔයාලා කොලේ හදලා තියාගත්තොත් තව අවුරුදු ගාණක් ගිහිල්ලා ඉතින් බලන්න පුළුවන් මේක කොහොමද හදලා තියෙන්නේ කියලා. ඔයා රූමනාල ටග්ග කොලේ ඒ බ්ලොක් එක ගත්ත රෙද්ද මත තිබ්බ කැපුවම එවුවා. එහෙම කරගන්න පුළුවන් නේ. අන්න ඒකේ පොඩි chance එකක් තියෙනවා ඔයාලා කොලේ කරගන්න. ඉතින් කොලේ හරි කමන්නේ කරගන්න. ඔයා තීරණය කරන්න රෙද්ද කරනවද කොලේ කරනවද කියලා මම උගන්වන්නේ කැමති කෙනෙකුට එකපාරම රෙද්ද ඇදලා කපන්න පුළුවන් තේරෙන ක්‍රමයකට. ඒක තමයි මම උගන්වන්නේ. හරිද? සමහර ඒවා තියෙනවා දැන් සාරි හෙට් එහෙම ඉස්සරහට ඉගෙන ගන්න කොට ඔයාලට තේරෙයි. එකපාරම රෙද්ද අඳින්න බැරි ඒවා තියෙනවා. ඒක තමයි බ්ලොක් එකක් හදන්න වෙනවා. බ්ලොක් එකක් හදාගෙන පස්සේ තමයි රෙද්ද කපාගන්නේ. ඉතින් වැරදි නේ බ්ලොක් ක්‍රමයට කරාද? බ්ලොක් ක්‍රමයට වැඩ වැඩි. හැබැයි ඒකෙන් බලාපොරොත්තු වෙන දේ අපි අවසානට අපි මහන ක්‍රමයට එනවනම් ගැටලුවක් නැහැ. සමහර අය ටේලරින් ක්‍රමය කියලා එක එක බහුබූත ගන්නවා. හැබැයි ඇඳුම් මහලා බලනකොට ඒ කාර්ය විදිහට ඇඳුම ඇවිල්ලා තියෙනවා. එහෙම වෙන්න බෑ. ඇඳුම නීට් එකට එන්න ඕනේ. හරිද? මම ගන්නකොට ටික මගේ මිමි ටිකක් වැඩි ගා වැඩිපුර තියෙන හැම ඕස්සරේ මිමි ටික මිමි වැඩිපුර තියෙන තරම ඇඳුම ලස්සන මහන්න පුළුවන්. මිමි දෙක තුනකින් ඇඳුම මහන්න පුළුවන්. හැබැයි ඒව නීට් නෑ. මිමි දෙක තුනක් කරන ඇඳුමක් මහන්න පුළුවන්. මිමි ටිකක් වැඩිපුර මම ගන්නවා. මොකද මිමි ටිකක් වැඩිපුර ගන්න වෙන හේතුව ඇඳුම ලස්සන නීට් එකට ඇඟේ ගන්න මහන නම් මිමි ටිකක් වැඩිපුර අපිට ගන්න වෙනවා. හරිද? මේක ඇත්ත කියන්න බෑ. දැන් මොකද මිමි ටිකක් වැඩිපුර තියෙන හැබැයි ඒ වුණත් සරල ක්‍රමයකින් මම ඔයාලට කියලා දෙනවා. මිනි වර්ධ ගන්න එකට හදා ගන්න ක්‍රම. සාමාන්‍යයෙන් ඇඳුමක් නිර්මාණය කරන ක්‍රම සාමාන්‍ය ඇඳුම් කාණ්ඩ හතරයි තියෙන්නේ. ලොකු දේවල් නෑ. සාමාන්‍ය ඇඟේ ගන්න මහන ඇඳුම. දැන් අපි කරන්නේ සාරි හැට කරන්නේ ඇඟේ ගන්න මහන ඇඳුම. ඒවා වගේ ඇඟේ ගන්න මහන ඇඳුම්. හරිද? ඇඟේ ගන්න ඒ කියන්නේ මිනි අරගෙන ආයි මිනි වලට එකතු කිරිල්ලක් නෑ. මිනි වලින් අඩු කිරිල්ලක් නෑ. ඒ මිම්ම ගත්ත ගාන්නම තමයි සාරි හැට මහන්නේ. මම දැන් පපුව 35ක් කියලා ගත්තනම් ආයි 35 අඩු කරන්නෙත් නෑ. 35 අඩු කරන්නේ නැහැ 35 එකතු කරන්නේ නැහැ. ඒ ගන්න බෑ නෝමා. හරිද? මේ අපි වල කියන ෆිට් ඩ්‍රෙස් කියලා. හරිද? ෆිට් ඩ්‍රෙස්. කියන්නේ දු ඇඟේ ගන්න මහන දුක. ඉතින් ඊළඟට දැන් ගවුමක් වගේ මෙහෙමත් අපි ඒකට සාමාන්‍ය මද පුරුලක් තියලා මහන්නේ. ඇඟේ ගාන්නම සාරි හැට්ටයක් වගේ මහන්නේ. හරිද? අපි ඒවට කියන සෙමි ෆිට් ඩ්‍රෙස් කියලා. මේ සෙමි ෆිට්. ඒ කියන්නේ සාමාන්‍ය පුරුලක් තියෙනවා. සාමාන්‍ය පුරුලක්. ලොකු පුරුලක් නෙවෙයි. සාමාන්‍ය පුරුලක්. සාමාන්‍ය බුල්ලක් කියලා මහන ඇඳුම් තමයි ඔය ගවුම් මෝස්තර. ගවුම් මෝස්තර. ඉතින් ඒ වගේ අපි සාමාන්‍ය බුල්ලක් කියලා මහනවා. එතකොට සාමාන්‍ය බුල්ලකදී අඟල් දෙකක් වෙන්න පුළුවන් එකතු කරන්නේ පාපුවට උකුලට ඉනට. එහෙම ඒ වගේ බුල්ල අඟල් දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න හුරු උපරිම හතරක් වගේ ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. දැන් ඊට වඩා වැඩි වෙනවා නම් එකතු කරන ප්‍රමාණය බුල්ල ඒවට අපි කියන්නේ කැෂුවල් ඩ්‍රෙස් කියලා. ඔය ලුකෝට දෙන ඇඳුම් වලට අපි ඒවට කියන්නේ කැෂුවල් ඩ්‍රෙස් කියලා. ඒ ලොකු ලොකු ඇඳුම්. හරිද? එහෙමත් නැතුව
නිම් කියන්නේ ඇඟේ ගන්නටත් වඩා අඩුවෙන් නිර්මාණය කරන දුම් තියෙනවා. කියන්නේ දැන් ඇඟේ පපුව 36ක් වෙනවා නම් ඊටත් වඩා අඩුවෙන් එදුම නිර්මාණය කරනවා. කියන්නේ එන මිම්මට වඩා අඩුවෙන්. එහෙම මොනවද ඒ මොස්තර? ඇඟේ ගන්නට වඩා අඩුවෙන් නිර්මාණය කරන මොස්තර මොනවද? හරිද? ඔයාලා දැන් ඉන්නවා. හරිද? අපිත් අඳිනවා. දැන් ඔය බ්‍රා එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නේද? පෑන්ට් එකක් වෙන්න පුළුවන්. ඒවා තමයි ඇඟේ ගන්නටත් වඩා අඩුවෙන් අරගෙන නිර්මාණය කරගන්න ඉන්නේ. සාමාන්‍යයෙන් දැන් බ්‍රා එකක් ගන්නවා. ඉතින් ඒවා කියන වැදගත් වෙන්නේ නැහැ. ඔයාලා අඳිනවා. අඳින මොස්තරනේ. එතකොට අපි ඒවා නිර්මාණය කරනවා. එතකොට දැන් මේ වගේ එකක් සාමාන්‍ය පපුව 36 නම් 36ටම නෙමෙයි බ්‍රා එක ගන්න. 34ට. හරිද? ඒ අඩුවෙන් ගන්න අඟ දෙයක් කියලා. ඒ වගේ ඒ ඇඟේ කාන්ට වඩා අඩුවෙන් නිර්මාණය කරන දු මොස්ටර් අපි කියන්නේ ෆිටඩ් ඩ්‍රෙස් කියලා. ෆිටඩ් ඩ්‍රෙස්. හරිද? මොකද මේවා දැන් සාමාන්‍ය අවබෝධයක් වල තියෙන්න බෑ. ඉස්සරහට දැන් ඔයාලට මම ඉදිරි දුගානන දැනගන්න පුළුවන්. මොකද මම අර අවුරුදු ගානක් පෙට්‍රල් වැඩ කළා. ඒ ලබාගත්තු අත්දැකීම් එක්ක තමයි මම කියවන මුලින්ම ඒ මගේ අත්දැකීම් එක්ක එකතු කරගත්තු මගේ ක්‍රමයක නම උගන්නන්න. ඒක මම හදාගත්තු ක්‍රමයක්. ඉතින් එකතු කරගත්තු දැනුම සංකලනයක් තියෙනවා මගේ ක්‍රමේ. අර එකතු කරගත්තු දැනුම එකතු කළා වෙනම ක්‍රමයකට මම උගන්නන්න තීරණය කරේ. ඒ කියන්නේ එක එක්කෙනා එකමත් නැතුව මගේම ක්‍රමයකට. හරි මම පෙට්‍රල් ලබාගත්තු ගොඩ අත්දැකීම් තියෙන අවුරුදු ගානක් වැඩ කළා. ඒ අද්දකින් එක තමයි මම ඔයාලට උගන්වන්නේ. ඉතින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඉදිරි ඉදිරි කර ගන්න පුළුවන්. හරිද? දැන් මම කීකේ හිටියද කොට සාරිහට්ට පාඨමාලාව යටතේ සාරිහට්ටේ සඳහා රෙදි මීටරයක් ගන්න. එහෙම නැත්නම් රෙදි ආරකයක් කාලක් ගන්න. එතකොට තව ඔයාලට උවමනා වෙනවා පිරිවැදුම් කරන කට්ටිය ඉස්සලම ෂෝට් එකක් ගන්නවා. ඉලාස්ටික් ෂෝට් එකක්. රෙදි ආරයක් විතර ගන්න. අරිස් පාපනේ පොඩි එකේ නෝන අරිස් පාපල්ලෙන් ගන්න ලොකු එකේ 60 පල්ලෙන් ගන්න රෙදි ආර එකේ ෂෝට් එකක් මාන. අර ඉලාස්ටික් ෂෝට් එකක්. එතකොට තිරේදි වලට මම වෙනම එවන්න ලිස්ට් එකක්. ඒ තිරේදි ඔයාලා මම තිරේදි කරන අය මෙසේජ් එකක් දානකොට මම එයාලට එවන්න මොනවද ඕන කියන එක. පළවෙනි දවසට නම් උමනා වෙන පොකුණි රෙදි වල යාර දෙකුයි අර කර්ට් මිස්ටි පගල් පහේ පටන් යාර දෙක විතර ඕන වෙන්නේ. මම එයාලට වෙනම එක ලිස්ට් එකක් එවන්න මට මෙසේජ් එකක් දාන්න. පුළුවන් හැමෝම වගේ එකක් කරගන්න 3500 3000කට වගේ කෝස් එකක් කරගන්න එන්නේ ගොඩක් වටිනාද පුළුවන් අය උත්සාහ කරන්නේ ඒ වගේ කෝස් එකක් කරගන්න. හරි. තව ඔය හැමෝටම පොදුවේ ඌමනා වෙනවා ඇල්පිනිටි ගන්න පෙට්ටියක්. බෝලේ තියෙන එකත් හොඳයි. අනිත් එක දෙකම ගත්තට කමන්නේ නැහැ. දෙකෙන්ම පෙට්ටි දෙකක්. බෝලේ තියෙන එකට අපි කියන pearl pins. අර පබළු හයි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔය තිරලේ දීම කරද්දී ඌමනා වෙනවා අනිත් ඒවා වඩාත් උමනා රෙද්දක් එහාට මෙහාට ලිස්සනවාද අපි ওই පබුළු සහිත මේ ඒ කියන්නේ පබුළු වයි කරමු පින්ස් අපි ඒක කියන්නේ pearl pins කියලා. ඒක පෙට්ටියක් ගන්න අරගෙන පවුඩර් ටිකක් දාලා තියාගෙන ලොකු කරන්නේ පොඩි ගණන්. අනිත් පොඩි ඇල්මිටි හොඳයි කමක් නැහැ. ඒකත් පෙට්ටියක්ම ගන්නකොට මේ ගන්න ලොකු ගාණක් වෙන්නේ නැහැ. පවුඩර් ටිකක් දාලා තියාගන්න මලකඩ කනවට දාන්න පවුඩර් එක ශෝද ගන්න දෙන්නේ. නැත්තම් ටික කාලයක් කරමු මලකඩ කනවට. ඊළඟට ආයේ ඔයාලට උමනා වෙනවා පිටපත් කර ගැනීම සඳහා කාබන් කොලයක්. පිටපත් කරගන්න කාබන් කොලයක් ඕන වෙනවා. හරිද? ඒත් එක්කම වීල් එකක්. වීල් එකක් කියන්නේ ත්‍රිවිල් එකක් එහෙම අරගෙන ලබන සති ලෑස්ති වෙන්න බෑ. වීල් එකක් කියලා කියන්නේ අර මේ දැන් අපි හිතමු මේ ෆ්‍රන්ට් එකේ ඇඳපු දෙයක් බෑක් එකට ගන්න ඕනේ. එහෙම නැත්නම් බෑක් එකේ ඇඳපු දෙයක් ෆ්‍රන්ට් එකට ගන්න ඕනේ. ඒකට අපි කියන්නේ කාබන් කොලයක් ඇතුලින් දාලා ඒ උපකරණය වීල් එක කියන උපකරණයෙන් තමයි ඔබ ඒ ඉර මත තල්ලු කරාම දැඩි දැඩි රෝදයක් තියෙනවා එක මම ඕනම උපකරණේ ෆොටෝ එකක් එවන්න ඔයාලා දන්නවා ඒක පොඩි ගාණක් වෙන්නේ ඒක නැහැ කියලා ප්‍රශ්නෙකුත් නැහැ අර ඒ අඳු ඉර මත පැන්සලෙන් ඇඳලා තහපෝ ඒක පිටපත් වෙනවා හරිද ඒක කරගන්න තමයි අපි වීල් එක භාවිත කරන්නේ ඒ උපකරණය භාවිත කරන්නේ ඊළඟට තව ඔයාලට උමනා වෙනවා රෙද්ද අඳින්න ටේලරින් චෝක් කරලා වඩාත් හොඳයි ටේලරින් චෝක් වෙනුවට පාට පැන්සල් දෙක තුනක් ළඟ තියාගන්න. රෙද්ද අඳින පාට පැන්සල් තියෙනවා වෙනම. හරි රෙද්ද අඳින පාට පැන්සල් වෙනම තියෙනවා. ඒවා රෙද්ද මැදින ඒවා ගන්න ගත්ත නැත්නම් සාමාන්‍ය පාට පැන්සලක් හරි කමන රතු පාට සුදු පාට ඒ වගේ පාට දෙක තුනක් අරන් තියාගන්න. ටේලරින් චෝක් කැලලට වඩා හොඳයි පැන්සල් අතට හුරුවින් අපේ පොඩි කාලේ ඉඳන් අපිට අත පැන්සල් හුරුවින් ඕන හැඩයක් අඳින්න ලේසියි. ටේරෙන් චෝක් කර කියන පොඩි කැටයක්. ඒක ඔයාලට අතට නూరు වෙන්න පුළුවන් සමහරවල්. හරි ඒක නිසා පාට පැන්සල් දෙකක් අරන් තියාගන්න.
සාමාන්‍ය රෙද්දී අඳිනකොට අපි භාවිතා කරන පෑන් වර්ගයක් තියෙනවා. අපි ඒවට කියන ඉන්වෙසිබල් පෑන් කියලා. එරිම හොඳ පිට පැත් වෙනවා තනින්න පුළුවන් බය නැතුව. දැන් ඔය 12 hours කියලා පෑනක් තියෙනවා. ඒකේ පෑය 12කින් ඇඳ පිරම ඇකිලා යනවා. කෙලින්ම හොඳ පිට පැත්ත අඳින්න පුළුවන්. පෑය 12කින් ඉරම ඇකිලා යනවා. තව තියෙනවා මේ 24 hours. ඒක පෑය 24කින් ඇකිලා යනවා. ඒ පෑන්. පෑනින් ඕන තැනක ඉරක් යන අඳින්න පුළුවන්. ඒකම ඇකිලා යනවා. බය නැතුව හොඳ පිට පැත්ත වෙනවා තනින්න පුළුවන්. ඉතින් ඒව හොයාගෙන යන්න එපා කඩවල් ගන්න ඉස්සෙල්ලාම. ඔයාලා දැනට පාට පැන්සලක් හරි ටේරින් චෝක් කැලක් හරි වාගන්න රෙදි අඳින්න. කොලේ අඳින්න නිකන් සාමාන්‍ය පැන්සලක් ගන්න, මකනයක් ළඟ තියාගන්න. එතකොට ටේප් එක රූල ඒවා අනිවාර්යෙන්ම ඕනේ. කතුරු දෙකක් පාවිච්චි කරන්න කිව්වම එකක් රෙදි කපන්න, අනෙක් එක කොල කපන්න. රෙදි කපන කතුර වෙන කාටවත්ම අහු වෙන්න තියන්න එපා. හාංගලා තියාගන්න. මහත්යාගවත් ළමයින්ටවත් අහු වෙන්න තියන්න එපා. ළමයින්ට ඕකෙන් අහු වුණා වෙන දේවල් කපනවා. සමහර විට ඔයාටත් තම දෙකලා සමහර විට හදිස්සි වුණා පපඩම් එහෙම කපනවා නෝ ඒ කතුරේ එහෙම කපන්න යන්නත් එපා ඈ පපඩම් එහෙම කැපුවොත් සොරි තමයි කැපෙන්නේ නැහැ කතුරේ ඊට පස්සේ හරිද ඔය රෙදි කපන කතුර තියාගන්න රෙදි කපන්න විතරයි ඒකේ අහුගෙන ඒවා කපන්න නැතුව ඒවට වෙනම කතුරක් තියාගන්න ඔය කොළ කපන්නේ වෙනම කතුරක් තියාගන්න හරිද හොඳ කතුරක් ගන්න මේ කොළ බැලලාම රුපියල් 800 කට 800 ද හොඳම කතුරක් ගන්න පුළුවන් සෑහෙන කාලයක් පාවිච්චි කරගන්න දැනට සාමාන්‍ය කතුරක් ගන්න වැඩ කරන්න අපේ පාස්වර්ඩ් හරි එතකොට එහෙනම් ඊළඟ දවසේ ওই දේවල් තමයි ඕනේ ඉන්නේ මම වෙනේම ලිස්ට් එක එවන්නම් ඔයාලට ඕනේ දේවල් ගවුම් වලට වෙනම සාරියට වලට වෙනම තිරේති වලට වෙනම පිළිවෙලු වලට වෙනම මම ලිස්ට් එක එවනවා හරි පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා ඒ ටිකත් මම කියලා දීලා අද නතර කරන්න පොඩි වෙලාවක් මම තව ඔයාලගෙන් ගන්න ලොකු වෙලාවක් නේ පොඩි වෙලාවක් ගන්න ඊළඟ දවසේ වැඩ කරද්දී ඒක අපිට පහසු වෙන නිසා දැන් අදවත් මීට් එකට ලස්සනට මහන්ඳ මේ කාරණාත් ඉතින් අපිට වැදගත් වෙනවා දැන් මම කිව්වට මෙතන කිසිම දෙයක් දන්නේ තියෙත් ඉන්නවා කියලා මගෙන් එහෙම කෝල් කරලා තියෙනවා සර් මම අපිට මුල ඉඳන් මුගන්නට අපි කිසිම දෙයක් දන්නේ නැහැ මේ මුල ඉඳන් මම කියලා දෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මම තීරණය කරේ මේ එහෙම අයත් ඉන්නවනේ කියලා හිතලා මම මේක මෙතනින් උගන්වන්න මම තීරණය කරේ. දැන් අපි මුලින්ම ගන්නේ ඇඳුමක් මහන්ඳ රෙදි කෑල්ලක් නිකන් ඉස්සෙල්ලාම දැන් ඔයා ගවමක් මහන්ඳ ඒ ලයින් ගවමට මම කිව්වා 45 බලන රෙදි ආර දෙකමාරක් ගන්න කියලා. ඕනම රෙද්දක් ගන්න පුළුවන්. ඕන රෙද්දක් මට මොකද නේ තවන්ට පහසු රෙද්දක් කැමති රෙද්දක් ගන්න යාර දෙකම වාරක් හැබැයි 45 පල්ලේ යාර ඒසර මේ ගත්ත රෙදි කෑල්ල තමන් දැනගන්න ඕනේ මේක හසුරවන්න මේ රෙදි කෑල්ලක තියෙන ගුණාංග මොනවද කියලා හඳුනගන්න ගත්ත රෙදි කෑල්ල තියෙන ගුණාංග මොනවද දැන් මෙතන දන්නා ඉන්න ඔක්කොම ගොඩක් ඉන්න දන්නා ඉන්න හැබැයි අතර මතක තියාගෙන දන්නේ තියත් ඉන්නවා දන්නා ඇත්ත අහගෙන ඉන්නකෝ ඔයාලටත් මොන හරි දෙයක් මේක ඉගෙන ගන්න පුළුවන් හරිද රෙද්දක තියෙන ගුණාංග තමයි ඕනම රෙද්දක් ගත්තාම රෙද්දක තියෙන දික්කත පැත්ත හරස්සත පැත්ත කියලා දෙපැත්තක් තියෙනවා. ඊළඟට ඕනම රෙද්දක හොඳ පිට හර පිට කියලා දෙපැත්තක් තියෙනවා. දැන් මට කියන්නකො බලන්න රෙද්දක දික්කත පැත්තයි හරස්සත පැත්තයි කොහොමද හඳුනගන්නේ? හරිද? දන්න කෙනෙක් ඉන්නනම් කියන්න බලන්න හරි. මෙතන දන්න ඇති ගොඩක් දෙනෙක්. දන්න කෙනෙක් නිකන් මයික් එක ඕන් කරලා කියනකො මම රෙද්දක දික්කත පැත්තයි හරස්සත පැත්තයි කොහොමද හඳුනගන්නේ? මම කියන්නම්කො රෙද්දක දික්කද පැත්තයි අරසද පැත්තයි අඳුරගන්නේ මෙහෙමයි දැන් ඔයාලා අහලා ඇති බලවාගය කියලා එකක් තියෙනවා රෙද්දේ කොයිද ඔක තියෙන්නේ ඕනම රෙද්දක අයිනේ තියෙනවා ඝනකම් වාගය අපි ඒකට කියනවා බලවාගය කියලා බලවාගය කියනවා තව කියනවා ඇස් වාගය කියලා කියනවා කන වාගය කියලා කියනවා ඉරට වාගය කියලා කියනවා මේ හැම එකක්ම කියන්නේ බලවාගයට තමයි එතකොට මේ බලවාගය තියෙන්නේ රෙද්දේ කොයි පැත්තද බලවාගයේ තියෙන රෙද්දේ දික්කද පැත්තේ බලවාගයේ තියෙන රෙද්ද දික්කද පැත්තේ මේ බලවාගයේ තියෙන පැත්ත තමයි අපි රෙද්ද දික්කද පැත්ත කියලා කරන්නේ මේකෙන් තමයි දික්කද පැත්ත අපි හොයාගන්නේ හරිද දැන් සාමාන්‍ය රෙද්ද ගත්තොත් මේ මේ අයිනෙන් තියෙන මේ වාගය ගණක වාගය ඒකට අපි කියනවා බලවාගය කියලා ඕනම රෙද්දක ගණක වාගයක් තියෙනවා කොහොමද නැති වෙන්නේ තියෙන දෙපැත්තේ ඒක තමයි බලවාගය කියලා කියන්නේ එතකොට බලවාටි තියෙන පැත්තේ තියෙන නූල්වට අපි කියනවා දික් නූල් කියලා. මේ රෙද්දක් ගත්තා නම් මේක නම් බලවාටිය. මේ පැත්තේ තියෙන නූල්වට අපි කියනවා දික් නූල් කියලා. දික් නූල්. දික් නූල්. හරි. එහෙමනම් අනිත් පැත්තේ තියෙන නූල් මොනවද? අනිත් පැත්තේ තියෙන නූල් අපිට කියනවා ඒවට අපි කියනවා හරස් නූල්. මේ පැත්තේ තියෙන නූල්. මේ පැත්තේ තියෙන නූල් හරස් නූල්. දැන් ওই නූල් වලින් දික් නූල් ශක්තිමත් බවින් වැඩි
හරස් නෝන සත්‍යමත් බවේ නඩු රෙද්දක හරස්ත පැත්තයි වික්කද පැත්ත ඇදලා බලන්න හරස්ත පැත්ත ඇදෙනවා වැඩි. ඒ කියන්නේ අර හරස් නෝන සත්‍යමත් බවේ නඩු කියන්නේ මේ පැත්තට තමයි හරස් නෝන තියෙන්නේ මෙහෙම. පහළට තමයි දික් නෝන තියෙන්නේ. මෙහෙම මේ වගේ ඈතින් ඇත නෙමෙයි. මේ ළඟ ළඟ රෙද්ද තියෙන මේවා. ඒතොර දික් දික්කද පැත්තට තියෙන නෝල් දික්කද පැත්තේ තියෙන දික් නෝල් සත්‍යමත් බවින් වැඩි නිසා ඇඳුමක් රෙද්දක කපනකොට දික්කද පැත්තට තමයි කපන්නේ. දැන් හිතන්නකො මම කමිසය කපනකොට මේ කමිසයේ මේ පළුව කපලා තියෙන්නේ මේ මේ උස පැත්ත කපලා තියෙන්නේ රෙද්ද දික්කද පැත්ත. මේ පැත්තට උඩ හරස්ද පැත්ත. හරිද? එහෙනම් ඇඳුමක් නිර්මාණය කරන්න නිතරම රෙද්දක දික්කද පැත්තට. ඇයි ඒ? රෙද්දේ දික්කද පැත්ත තමයි ශක්තිමත් බවින් වැඩි පැත්ත. හරිද? මේක මතක තියාගන්න. ඇඳුමක් එහෙමනම් නිර්මාණය කරන්න ඕන රෙද්දේ කොයි පැත්තටද? දික්කද පැත්තට. දික්කද පැත්ත කොහොමද අපි අඳුරගන්නේ? අර ඝනකම් වාටියේ තියෙන පැත්ත. ඒ කියන්නේ බල වාටියේ තියෙන පැත්ත. ඒ පැත්ත තමයි රෙද්ද දික්කද පැත්ත. අනිත් පැත්ත තමයි හරස්ද පැත්ත. ඒ පැත්ත හයිය මදි. හරිද? ඔන්න මේ විශේෂ කාරණා ඒවා දැනගන්න සාමාන්‍ය. මම එකයි කිව්වෙ මෙතන දන්නේ තියා ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වැදගත් වෙනවානේ. හරි. ඊළඟට රෙද්දක හොඳ පිටයි කණ පිටයි කියලා දෙපැත්තක් තියෙනවා. කොහොමද හොඳ පිටයි කණ පිටයි අඳුරගන්නේ? ක්‍රම කීපයක් තියෙනවා මම කෙටියෙන් කියන්නම්. කාරණා මූලික කාරණා විතරක් මම කියන්නම්. ප්‍රධාන වශයෙන්ම හොයාගන්න පුළුවන් මේ බලවාගයෙන් හොයාගන්න පුළුවන්. බලවාගයේ තියෙන පොඩි හිල්. ඒ කියන්නේ මං කියේ ගලක වාටි මේ අයින තියෙන මෙන්න මේවායි පොඩි හිල් තියෙනවා. හරිද? මේ සිදුරු. මෙන්න මේ සිදුරු උඩට මතුවලා තියෙන පැත්ත අපි කියනවා රෙද්දේ කණපිට පැත්ත. සිදුරු උඩට මතුවලා තියෙන පැත්ත රෙද්දේ කණපිට පැත්ත. අනිත් පැත්ත හොඳ පිට පැත්ත. එහෙනම් ඔන්න රෙද්දේ හොඳ පිට කණපිට හොයාගන්න එක ක්‍රමයක් මොකද්ද? බලවාටියේ තියෙනවා බලවාටියේ තියෙන සිදුරු හිල් උඩට මතු වෙලා තියෙන උඩට මතු වෙලා තියෙන කටුකටුවා ටික උඩට මතු වෙලා තියෙන පැත්ත. ඒ පැත්ත කණ පිට පැත්ත. අනිත් පැත්ත හොඳ පිට පැත්ත. හැබැයි දැන් ඒ කාරණේ විතරක් දැනගෙන මදි. තව කාරණා තියෙන හොඳ පිට කණ පිට වාගෙන දැන් හිතන්න ඔයාලා දන්නේ ඒක විතරයි. ඔන්න කඩේ රෙදි කෑල්ල කරන් යනවා. බලවාටු තියෙන දැන් හිල් නෑ. මලමගුල මේක උස්සලා හබව කඩේට එනවද? මුදලයි මේක හිල් නෑ මට හිල් දෙන්න දෙද්දක් දෙන්න. කියලා කියලා කියනවාද නෑ ඒක නැතුනට කමක් නෑ දැන් එහෙම ඉල්ල ඇදෙ දෙදිත් වෙනවා ඈ බලවාටි සිදුරු නෑ සමාහරයි එහෙම නැතුනට ප්‍රශ්නයක් නෑ දැන් අපි තව තව කාරණා අපි දැනගන්න ඕනේ ඒ තමයි ඕනම රෙද්දක් ස්පර්ශ කළා හොයන්න පුළුවන් රෙද්ද ස්පර්ශ කරාම දැනෙනවා සිනුදු සහ ගොරෝසු බව රෙද්ද ස්පර්ශ කරාම සිනුදු පැත්ත සිනුදු බව දැනෙනවා නම් ඒ පැත්ත තමයි රෙද්දේ හොඳ පිට පැත්ත අර ගොරෝසු පැත්ත කන පිට පැත්ත ප්‍රධාන සාධකයක් හොඳ පිටේ කන පිටේ හොයාගන්න. ඊළඟට රෙද්දේ වර්ණයෙන් අපිට හොයාගන්න පුළුවන්. කොහොමද වර්ණයෙන් හොයාගන්නේ? වර්ණය වැඩිපුර තියෙන පැත්ත හොඳ පිට පැත්ත, වර්ණය අඩුවෙන් තියෙන පැත්ත කන පිට පැත්ත. අපේ දැන් තියෙන ගොඩක්ෙදි වර්ණය දෙපැත්තම එක සමානයි නේ. ඒ නිසා ඒකත් කල්පනාවෙන් හැම කාරණේම දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට අපිට හොයාගන්න පුළුවන් රෙද්දක තියෙන සයින් එකකින් හොයාගන්න. සමහර රෙදි වල එක පේන්නම තියෙනවා. සයින් එක වැඩිපුර තියෙන පැත්ත හොඳ පිට පැත්ත, සයින් එක අඩුවෙන් තියෙන පැත්ත කන පිට පැත්ත. සමහර රෙදිවල print එක ගන්නවා අපිට කියන්න පුළුවන් print එක ගන්නවා දැන් සමහර රෙදිවල මොකක් හරි design එකක් print කරලා තියෙන පුළුවන් එහෙම නැත්නම් මොනවා හරි අකුරු print කරලා තියෙන පුළුවන් ඒ print එකකින් අපිට බල ඒ print එක දිහා බලලා කිව්වා මේක තමයි හොඳ පිට පැත්ත මේක තමයි කන පිට පැත්ත කියලා එහෙම decide කරන්න පුළුවන් අපිට හරි දැන් මෙන්න මේ වගේ කාරණා කීපයක් දැනගෙන ඉන්න ඕනේ හොඳ පිට කන පොඩි පොඩි කාරණා තියෙන ඒවා ඕනේ මේ ප්‍රධාන සාධක ටික මම කිව්වේ හොඳ පිට කන පිට වාගන්න එතකොට ඔන්න රෙද්දක් ගත්තාම තමන්ට පුළුවන් වෙන හොඳ පිට පැත්ත කොයි පැත්තද කන පිට පැත්ත කොයි පැත්තද කියලා හොයාගන්න. ඇයි එහෙම හොයාගන්නේ? ඇඳුමක් අපි අඳින්නේ නැහැනේ හොඳ පිට පැත්ත ඇතුළට දාලා කන පිට පැත්ත මේ උඩට එන්න. ඇඳුමක් අපි අඳිනකොට හොඳ පිට පැත්ත උඩට එන්න කන පිට පැත්ත ඇතුළට යන නිර්මාණ කරනවා. එතකොට ඇඳුමක් කපනකොට රෙද්ද අඳිනකොට විශේෂයෙන්ම ඔන්න මතක තියාගන්න. රෙද්ද අඳිනකොට ওই පෑන එකකින් ওই ටේලින් චෝක් කරන එක හරි මොනවා හකින් හරි අඳිනකොට හොඳ පිට පැත්ත අඳින්න එපා. කන පිට පැත්ත හොයාගෙන කන පිට පැත්තේ තමයි අර ඉරි අඳින්න ඕනේ. ඒකයි හොඳ පිටේ කන පිට පැත්තේ හොයාගන්නේ. දැන් මේක නොදන්නා ළමයිකට මම කියුවා නම් එයා කන පිට පැත්ත බලන්නෙත් නැහැ හොඳ පිට පැත්ත බලන්නෙත් නැහැ අවුච්ච පැත්ත ඉරි අඳේ නේද? මේවා දැනගන්න ඕනේ. හරි? ඒක නිසායි මම මේවා කියන්නේ පළවෙනි දවසේ. හරි? හොඳ පිටේ කන පිටේ හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිවම මේ මම මේ කියපු දේ මතක තියාගන්න මම අමතක නම් ආවෝ නෝට්ස් ටිකක් දාන එකත් බලන්න. හොඳට කියවලා ඊළඟ දවසේ රෙද්ද වැඩ කරන්න නෝට්ස් ටික කියවගෙන බලාගෙන ඉන්න ඕනේ මොකද ඊළඟ දවසේ මම ආයෙ මේවා පැහැදිලි කරන්න ඕනේ එතකොට ඔයාලට පුළුවන් කන පිට පැත්ත හොයාගෙන මේවා අඳින්න අඳිනකොට මම කියනවා කන පිට පැත්ත අඳින්න කියලා හරිද
ඊළඟට රෙද්ද එක මේ තවත් වැදගත් කාරණයක් තියෙනවා මට පොඩ්ඩක් කියලා දෙන්න. රෙද්ද එකකින් අපි පයිබිල් පටියක් හපනකොට මොකද පයිබිල් එකක් කියලා කියන්නේ? දන්නවනේ කියන්න බලන්න පයිබිල් පටියක් කියන්නේ මොකද්ද කියලා. මෙතන මහාන දන්න ළමයි ඉන්නවා මම දන්නවා. පයිබිල් පටියක් කියන්නේ මොකද්ද? කරවල් වලට එහෙම අල්ලන්නේ අන්න ඔව්. කර අපිට පුළුවන් කරකට පයිපින් එකක් අල්ලන්න පුළුවන් නේද? කරකට අල්ලන්න පුළුවන් මෙතන ආමෝල් එකකට පයිපින් එකක් අල්ලන්න පුළුවන්. කොලර් එකක් අල්ලනකොට පයිපින් එකක් අල්ලන්න පුළුවන්. දැන් උදාහරණයක් කියලා ළමාසාරියෙක්ට කොලර් එකක් අල්ලන්න පුළුවන්. සුදුගාමේ කොලර් එකක් අල්ලන්න. පයිපින් තියෙන මහනුවර අපිනේ. ඉතින් පයිපින් එකක් කියලා කියන්නේ අඟලක් විතර පළල කුඩා පටියක්. පයිපින් එකක් කියලා කියන්නේ මොකද්ද උඩට? අඟලක් විතර පළල කුඩා පටියක්. හරිද? අඟලක් විතර පළල කුඩා පටියක්. මේ පයිපින් පටියේ තියෙන ප්‍රයෝජනේ තමයි ඔය කිව්වේ. කරකට අල්ලන්න පුළුවන් ආම් මෝල් එකට, ඒ කියන්නේ මෙතන කිහිල් කරකට අල්ලන්න පුළුවන්, රෝලර් එකක් අල්ලද්දී අල්ලන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රයෝජන තියෙනවා. මේ පටියේ විශේෂත්වය තමයි මේ පයිපින් පටිය කපන්නේ වෙද්දී දෙක්කද පැත්තටත් නෙමෙයි, හරස්ත පැත්තටත් නෙමෙයි. එහෙනම් කොහොමද මේක රෙද්ද කපන්නේ? කොහොමද කපන්නේ? විකර්ණයක් විදිහට. අන්න ඔව්. එහෙනම් දික්කත පැත්තලත් නැතුව හරසද පැත්තලත් නැතුව හැඩයට කපන්නේ. අපි කියන්නේ බයස් කපනවා කියන දෙන්නේ කපන්නේ මේ වගේ. රෙද්ද යම් ලක්ෂයකින් පටන් අරගෙන. රෙද්ද යම් ලක්ෂය කියන්නේ කොතනින් හරි පටන් ගන්න පුළුවන් අපි ඕනම දෙයකින්. රෙද්දක දික් නූල් සහ අරස් නූල් දෙපසට සමාන්තරව සිට ලෙස මෙන්න මේ වගේ රේඛාවක් හදනවා. මේ අඳුර රේඛාවට කියනවා කර්ණය කියලා. කර්ණය. රෙද්ද කර්ණය කියලා කියනවා. මේ කර්ණයේ ඔස්සේ මෙන්න මේ වගේ අඟලක් විතර බලලා කුඩා පටියක් කපනවා මේ. අඟලක් විතර බලලා මේ අඟලක් විතර බලලා කුඩා පටියක්. මෙන්න මේ පටියට අපි කියනවා කර්ණයේ ඔස්සේ කපන නිසා අපි කියනවා මොකක් කියලාද? කර්ණාකාර පටියක් කියලා. කර්ණාකාර පටියක්. එහෙම නැත්නම් පයිපින් පටියක්. එතකොට දැන් ඉදිරියේදී අපිට උවමනාවක් වුණොත් මම ඔයාලට කියන්න ඉඩ තියෙනවා මෙන්න මේ කොලර එක අල්ලන්න, එහෙම නැත්නම් මේකේ කරට පයිපින් පටියක් කපා ගන්න කියලා. ඔයාලා කොහොමද ඒක කපන්නේ? ගත්ත රෙද්ද හොඳ රෙද්දක් ආවම හරි වෙදි මෙහෙම ඉරක් ඇඳලා අඟලක් විතර පළල පටියක් කපනවා රෙද්ද දෙපැත්තට වෙන්නේ. එහෙම කපනවාද? ආය හොඳ රෙද්දක් අරගෙන මේ පයිපින් පටියක් කපන්න ඕනේ කියලා රෙද්ද දෙපැත්තට වෙන්නේ මෙහෙම කපන්නේ නැහැ. හරිද? එහෙනම් කොහොමද කපන්නේ? ඒ අදාළ මෝස්තරය රෙද්දෙන් කපලා යෝරනට පස්සේ, ඒ කියන්නේ ඉස්සරහා බලුව පිටිපස් බලුව අත ඔය පේශින ඔය හැම එකම කපලා යෝරනට පස්සේ ඉතුරු වෙන පොඩි පොඩි කෑලි. ඒ ඉතුරු වෙලා තියෙන කෑලිනේ තමයි පයිපින් පටි කපන්නේ. දැන් හිතමු අපි ගාව ඉතුරු නම් මෙන්න මේ වගේ කුඩා රෙදි කෑල්ලක් කියලා හිතන්න. මොන රෙදි කෑල්ලක් හිතමු. මම දැන් ඕකෙන් පයිපින් පටියක් කපනවා. මේ බලන්න ඔන්න පයිපින් පටියක් කපුවා. එකක් කපලා නතර වෙන්නේ නැහැ. ඒ වගේ තව පටි කීපයක් කපා ගන්න පුළුවන් මට මේ. මේ බලන්න මේ වගේ කුඩා පටි කීපයක් කපලා පස්සේ මේ පටි මූට්ටු කරලා ගත්ත හැකි. දිග පටියක් හදාගත්ත හැකි. ඔය කුඩා පටි කපලා ඒ කුඩා පටි මූට්ටු කරලා දිග පටියක් හදාගත්ත හැකි. එහෙනම් කොයිම වෙලාවකවත් ඉස්සලා පයිපින් පටිය කපන්න යන්නේ නැහැ. හරිද? අදාළ මෝස්තරේ කපලා ඉවරන පස්සේ ඉතුරුලා තියෙන ඔය රෙදි කෑලිවලින් තමයි අපි පයිපින් පටි කපාගන්නේ. හරිද? එහෙනම් එකක් වැදගත්. රෙද්දක කර්ණය කියන එක. රෙද්දක කර්ණයක් අඳින විදිය. දික්කත පැත්තරත් නැතුව හරසත පැත්තරත් නැතුව මෙන්න හැඩයට අඳින්න. ඒ ඔස්සේ තමයි පයිපින් පටියක් කපා ගන්න, කර්ණාකාර පටියක් කපා ගන්න. හරිද? ඊළඟ ළමයි මේ රෙද්දක දැන් ඔය රෙද් මේ දැන් පොඩි පොඩි කාරණා ටිකක් මම කියවේ. ඊළඟට දැන් ඔය ඇඳුමක් නීට් එකට ලස්සන මහන්න නම් ඔය රෙද්දක ගුණාංග විතරක් දැනගන්න මදි. මෙන්න මේ කාරණා ටිකක් අපි දැනගන්න ඕනේ. මොනවද? ඇඳුමක් ලස්සනට මහන්න ප්‍රධානම කාරණය තමයි නිමි ටික නිවැරදිව ගන්න පුරුදු වෙන්න ඕනේ. අංක 1. ප්‍රධානම කාරණය තමයි නිමි නිවැරදිව ඒ අදාළ මෝස්තරයට අදාළ ස්ථානවලින් නිවැරදි මිමි ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක පුරුදු වෙන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒක තමයි මම ඉස්සෙල්ලා මේ වන්නේ ඔයාලට වීඩියෝ එකක් ඇටියට මිමි ගන්න පුරුදු වෙන්න. හරිද? ඊළඟට ඒකත් මිමි ටික නිවැරදිව ගණනය කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. දැන් සමහර අය ඔයාලට වෙලා තියෙන ඇඳුමක් මහන්න දීලා එනවා. හැබැයි ඇඳුම ගෙනල්ලා ඇඟට දාලා බලනකොට එක්කෝ හිරයි. එහෙම නැත්නම් ඇඳුම ලොකුයි. එහෙම වෙලා ඇතිනේ. එහෙම වෙලා තියෙන්නේ මොකක් නිසාද? එක්කෝ එයා මිම්ම ගණිද්දී වරද්දගෙන. එහෙම නැත්නම් එයා අතින් මිමි ටික ගණනය කරද්දී වැරදිලා. තේරුණාද? ඉතින් දැන් ඔයාගේ පපුව මැන්නහම 36ක් එනවා.
hari itu orang nam burul itu mereka tahu kan aku tekuk tuh kalau entuh kapal mahu ada pas entuh dia mana pas ebur lah tekuk dia ini ada eh mana tuh entuh hira itu dia orang, ekar ini ya berarti entuh kapal itu ini, ekko minggu hari ada kan, eh mana tuh gat minggu meja hari itu suruh kerja ini, nama udah hari ini kian aku, api kalis semak mah, kalis ini ini watak permainan kan, api itu kalis ini watak permainan visi nama ya bahagia kan, kalis ini palu kiri ya tiennya, kalis ini palu tiennya hatera, istirahat palu deka, pilih pasal palu deka. Blouse එක ගත්තොත් පළු කීයද? Blouse එකේ පළු කීයද? මම කලිසමේ පළු හතරක් කියලා කිව්වා. Blouse එකේ පළු කීයද තියෙන්නේ? තුනයි. Blouse එකේ පළු තුනයි. තව වෙනස් උත්තර දෙනවද? Blouse එකේ පළු කීයද? පළු දෙකයි. දෙකයි. තව වෙනස් උත්තර දෙනවද? හතරයි. හතරයි. තව? ඔය දැන් උත්තර උත්තර මට තුනක් ආවනේ. පළු දෙකයි කිව්වා, තුනයි කිව්වා, හතරයි කිව්වා. මේකෙන් නිවැරදි උත්තරේ තමයි හතර. හතරයි කියපු එක නේ හරි. ඒ ඇයි හතරක් වුනේ? දැන් ඔයාලට දැන් ඔය බ්ලවුස් එකේ පළු දෙකයි කිව්වේ මෙන්න මේ හේතුව නිසා මං කියන්නම්කෝ. මේ වගේ ඉස්සරහින් ඕපන් එකක් නැත්තම් ඒක තනි පළුවක් විදිහට පේන්නේ. දැන් අපේ පිටිපස් පැත්තේ බලනකො මෙහෙම මැදි පළුවක් නැහැ නේ ෂර්ට් එකේ බ්ලවුස් එකේ තේමයි. ඒක තනි තනි පළුවක් විදිහට පේන්නේ. ඒතර අන්න ඒ වගේ ඉස්සරහක් තියෙනවා. ඒතර එක පළු දෙකක් තමයි තියෙන්නේ. හරි එහෙම බැලුවොත් පළු දෙකයි. දැන් පළු තුනයි කිව්වනේ. පළු තුනයි කිව්වේ මෙන්න මේ හේතුව නිසා. ඉස්සරහින් ඕපන් එකක් තියෙනවා. මේ වගේ බොත්තම් ගන්න හදනවා. ඒතර මෙතන පළු දෙකක් පේන්න තියෙනවා. පිටිපස්සේ තනි එකක් විදිහට තියෙනවා මේ. ඒක ඕපන් නෑ. එතකොට එතන එකයි මෙතන දෙකයි එකතු නම් තුනයි. එහෙම විතර තුනයි කිව්වා. හරිද? හැබැයි මම බ්ලවුස් එකක් මහනවා මෙහෙම. එහෙම නැත්නම් ගවුමක් මහනවා මෙහෙම. ඉස්සරහින් තෝපන් එකක් තියෙනවා. මම පිටිපස්සෙන් තෝපන් එකක් තියෙනවා. එහෙම අන්න බැරිද? පුළුවන්ද? එතකොට පිටිපස්ස පැත්තේ පළු කීයක් තියෙනවද? පිටිපස්ස ඕපන් එකක් මේ වගේම තියන්න බැරිද අපිට? එහෙම තියලා ඇඳුම් මහනවනේ. එහෙනම් පිටිපස්ස පැත්තේ පළු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. පිටිවස පැත්තේ ඕපන් කරේ නැති වුණාට පිටිවස පැත්තේ පළු දෙකක් තියෙනවා පළු දෙකක එකතුවක් එතන තියෙනවා සාරි හැට්ටයක් ගත්තත් බ්ලවුස් එකක් ගත්තත් ගවුමක් ගත්තත් ෂර්ට් එකක් ගත්තත් පිටිවස පැත්තේ ඕපන් එකක් නැති වුණාට මතක තියාගන්න පළු දෙකක් තියෙනවා පළු දෙකේ එකතුවක් තියෙන එතන එහෙනම් ඉස්සරහා පැත්තේ පළු දෙකයි පිටිවස පැත්තේ පළු දෙකයි පළු හතරක් මෙතන තියෙනවා හැබැයි අපි මහාන මොස්තරේ අනුව අපිට ඕන නම් තව පළු වැඩි කරන්නත් පුළුවන් මේ මොස්තරේට හතරට වඩා අඩුවෙන් මොස්තර පළු කියන්නේ පළු ගන්න අඩුවෙන් කියන විදිහට නිර්මාණය කරන්න පුළුවන්. නමුත් ඕනම ඇඳුමක මතක තියාගන්න මූලික වශයෙන් පළු තියෙන්නේ හතරයි. ඒක හොඳට මතක තියාගන්න. හරිද? කෙනෙක් ඇහුවොත් ඔයාලගෙන් බ්ලවුස් එකේ කාලේ නැත්තම් මොස්තර එකේ ඕනම මොස්තර එකේ පළු කීයද කියලා ඔයාලගේ උත්තරේ වෙනුනේ මොකද්ද? නමුත් මූලික සාය සායගත මූලික වශයෙන් සායත් තියෙන පළු හතර තමයි. ඒ වුණාට වැඩි කරන්න පුළුවන්. ඕන අඩු කරන්න පුළුවන්. හරි. එතකොට මේ මම කියන්න ගියේ දැන් කලසමේ පළු හතරයි නම් අපි ඉස්සරහ පළු දෙකයි පිටිපස්ස පළු දෙකයි මට මම කියලා දැන් ඔයාලට මේක ඉනමෙන්නහම 29 භාගයක් එන්නේ කියලා හිතමු. ඉනමෙන්නහම එනවා 29 භාගයක්. හරිද? එතකොට ඔය 29 භාගය මම කියන එක පළුවකට කීයද කියලා බලන්න. එතන මොකද ඔයාල කරන්න ඕනේ මේක ඔයා හතරෙන් බෙදන්න ඕනේ 29 භාගය. ඔය 29 භාගය හතරෙන් බෙදුවම උත්තරේ කීයද කියලා අහුවොත් ඔයාලට දෙන්න පුළුවන් උත්තරේ. 29 භාගය හතරෙන් බෙදලෙන උත්තරේ. කී උත්තරේ දෙන්න පුළුවන් ඔයාලට? 29 භාගය හතරෙන් බෙදුවම උත්තරේ එන්නේ 7 8 3යි. හතයි අටෙන් තුනයි හරිද හතයි අටෙන් තුනයි එතකොට කොහොමද මේක හැදුනේ කොහොමද හදාගත්තේ එකපාරම
අපිට සාමාන්‍යයෙන් කැල් එකක් අරගෙන කැල්ලකින් බලලා උත්තර කියන්න පුළුවන්. හැබැයි ඒවා දශම ගණන්. දශම ගණන් වලින් එන උත්තර ටේප් එකෙන් ලබන කරන්න බෑ. දැන් කැල් එකට උරු වෙච්ච එකනේ කැල් එකට අක් ගාලා භාවිත කරලා කැල්ලකින් හදලා කියයි. ඒක ගන්න එපා එහෙම. මොකද මම එහෙම කියන්නේ අපි ටේලරින් කමේදී ටේප් එක භාවිත කරනකොට ටේප් එකේ මම අඟල් පැත්ත තමයි භාවිත කරන්න කියන්නේ සාමාන්‍යයෙන්. මේ ටේප් එකේ මේ තියෙන අඟල් පැත්ත. මේ එක අඟලක තියෙන පොඩි කොටස් 8ක්. එක අඟල පොඩි කොටස් 8ක් තමයි තියෙන්නේ. හැබැයි අපි සාමාන්‍ය ගණනේදී එකයි කියලා කියන්නේ දශම 10ක් නේ. එකක් කියලා කියන්නේ සාමාන්‍ය ගණනේදී දශම 10ක්. අඟලක් කියන්නේ කොටස් 10ක් නෙමෙයිනේ. අඟලක් කියන්නේ කොටස් 8යි. අන්න එතනයි පැටලෙවිල්ල තියෙන්නේ. හරිද? සාමාන්‍ය ගණනේදී හදාගන්න ගාන අඟලේ කොටස් 10ක් නෙදින්න අපිට ලකුණු කරන්න බෑ. අඟලේ තියෙන කොටස් 8යි. එහෙනම් අපි ගණන් හදාගන්නකොට අඟලෙන් කොටස් 8ක් වෙන හින්දා ඒ 8 හරියට බෙදාගෙන තමයි ගණන් හදාගන්න ඕනේ. ඒ නිසා මේ අඟලේ තියෙන කොටස්වලට අපිට නිවැරදිව කියන්න සහ ලියන්න පුරුදු වෙන්න ඕනේ. මම ඒ ටික ඔයාලට අගල කියලා දෙන්න පොඩි දෙයක් තියෙනවා නෝට් එකක් ගන්න බලාගත්තාම හරිය. සමේ ටේප් එකේනත් අපිට නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් මිමි ගණනේ ඔයාලට ගණන් හදන්න කියොත් නම් වරද්ද ගන්නවා. ඒ නිසා මම කරන්නේ ඔයාලට ගණන් හදන්න කියන්නේ. මම ඔයාලට සෑම මිම්මකටම හතරෙන් බෙදන්න උනොත් දෙකෙන් දෙකෙන් බෙදන්න උනොත් ඒ ඕනම මිම්මකට දෙකෙන් බෙදලා එන උත්තර ටික මම දාලා තියෙනවා. හතරෙන් බෙදලා එන උත්තර ටික දාලා තියෙන වගුවක් මම හදලා තියෙනවා. ඒ වගුවේ තියෙන හැම මිම්මක්ම එන්න පුළුවන් හැම මිම්මක්ම තියෙනවා. දෙකෙන් බෙදලා එන උත්තරක් තියෙනවා, හතරෙන් බෙදලා එන උත්තරක් තියෙනවා. ආයර තියෙන්නේ මම එව්වට පස්සේ ඒක ෆොටෝකෝපි ගහගෙන තියාගන්න ඊළඟ දවසේ පන්තිට සම්බන්ධ වෙනවා. හරිද? ඒ කලින් ඒව අරගෙන ඔරකට ගහලා තියාගන්න. එතකොට කෙලින්ම ඔයාගේ බිම්ම බැලුවා. ආ හතරෙන් බෙදන්න ඕන නම් හතරෙන් බෙදීම වගුව බලනවා. ඒකේ ඔයාගේ තියෙන ඔයාගේ බිම්ම ඉස්සරහින් උත්තරේ. හරිද? ඔයාලට දෙන උත්තරේ බලලා එකින් ගන්න. ආ යන්තම් ගොඩ නේද? ඇති සර් එහෙම කරපු ගමන් ලොකු දෙයක් අපිට නේද? මොකද ඔයාලා ගණන් හදාගන්න ගියා නම් අනිවාර්යයෙන්ම ගණන් හදාගන්න උනොත් වාර දින පුළුවන්. ඒ නිසා මම අර වගුවේ උඩ පස්සේ ඕක print out අරගෙන laminating කරලා තියාගත්තත් කමන්නේ. මොකද ඉස්සරහට දිගටම ඔයාලට උර එනවනේ. වැඩ කරනකොට බිම්මක් වෙදන්න උනහම ආයේ මේ ගණන් හදාගෙන ඉන්න ඕනේ. කලින් මේකෙන් බැලුවා උත්තරේ ගත්තා. හරි. එතකොට ඒක ගැටලුවක් නැහැ. එහෙනම් සාමාන්‍යයෙන් ඇඳුමක් එකපාර අපිට නීට් එක ලස්සන බලන්න බෑ. ওই පොඩි පොඩි මූලික කාරණා ටිකත් එකතු වෙන්න ඕනේ. ඊළඟට තවත් කාරණයක් තියෙනවා අද පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඇඳුමක් නීට් එකට ලස්සන බහන නම් ඇඳුමක ක්වලිටි කියන පැත්තත් බලන්න සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ඇඳුමක තත්ත්වය පරිස්සම් කියන්නේ තත්ත්වය බලන්න. තත්ත්වය කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ෆැක්ටරි එක ගත්තොත් ෆැක්ටරි එක ඉන්න QC කියලා කියන්නේ QC QC කියලා කියන්නේ අපි අර කියන තත්ත්ව පාලක. ඒකෝ මේ QC ගේ රාජකාරිය තමයි සෑම ඇඳුමකම කොටසින් කොටස යා බලනවා. කොටසින් කොටස බලනවා. හැම කොටසම බලනවා. එතකොට මේ මොනවද බලන්නේ? මොනවද බලන්නේ? තත්ත්වය තමයි බලන්නේ. හරිද? මොනවද මේ තත්ත්වය කියලා බලන්නේ? ගොඩක් තියෙන බලන්න. කාරණා ගොඩක් තියෙන බලන්න. හරිද? දැන් මම උදාහරණයක් කියන එකක් ඔයාලට තේරුම් ගන්න මොකද්ද මේ 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 සර් මොකද්ද මේ කියන්නේ කියන එක තේරුම් ගන්න මම ඔයාලට එකක් කියන්නම්. හරිද? දැන් අපි හිතමු මෙහෙම. හරි මගේ කමිස එකමකෝ. මම කමිසයක් මහනවා. මේ කමිසෙ පොකට් එකක් තියෙනවා. මේ දෙන්නේ පොකට් එක වෙන මල්ලා දෙන්නේ. මේ ඔයාලට වෙන වෙනම රෙදි කැලක් නෙමෙයි. මේ රෙදි කැල වෙනම කපලන්න මෙතන දාන්නන්නේ. මගේ කමිසෙ තියෙන්නේ ඉරි තියෙන රෙදිකින් කියලා හිතන්නකෝ. මගේ කමිසෙ ඉරි තියෙන රෙදිකින්. හරිද? මෙහෙම ඉරි තියෙන මල්ලා. දැන් මෙතන මම පොකට් එකක් අල්ලනවා. හරි. දැන් මෙහෙම පොකට් එකක් මම මෙතන අල්ලනවා. දැන් පොකට් එක ඇල්ලුවර පස්සේ මේ උඩින් එන ඉර වෙනස් වෙලා තිබුණොත් එහෙම නැත්නම් මෙතෙන් හරහට ඉරක් තියෙනවනම් ඒ හරහට ඉර වෙනස් වෙලා තිබුණොත් පොකට් එක ඇල්ලුවර පස්සේ මේ උඩින් එන ඉර පොකට් දෙක ඇල්ල ඉර පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඉරට ඉර සෙට් කරලා නැහැ. හරිද? අන්න එහෙම වෙලා තිබුණොත් හරිද මේ ඉරට එන සෙට් එකට ඉර පොඩ්ඩක් එහාට ගිහලා අන්න. එතකොට එතන මේ බාරම වල මම හිතුවේ පේනවා ඇති. තමයි ඉර පොඩ්ඩක් එහාට ගිහලා පොකට් එක ඇල්ලුවා පස්සේ. අන්න. ඒවට අපි කියන්නේ ඩැමේජ් කියලා. හරිද? ඒතර මේ හොඳ தத்துவයක් නෑ. ඒතර ක්වලිටියක් නෑ. ඒ කියන්නේ ඉරට ඉර සෙට් කරන්න ඕනේ අපි. ඉරට ඉර උඩින් එන ඉර පොකට් එක හරහා යන්න ඕනේ. එතකොට එහෙම ගන්න නම් දෙන්නෙක් දක්ෂ වෙන්න ඕනේ මෙතන. කවුද දෙන්න? ඇඳුම කපන එක්කෙනයි ඇඳුම මහන එක්කෙනයි. ඇඳුම කපන එක කියලා මොකද කරන්න ඕනේ? පොකට් එක අල්ලන්න ඕනේ තැනට ඉරි සෙට් කරලා පොකට් එක කපා ගන්න ඕනේ යා. මහන්න ඕනේ කියලා මොකද කරන්න ඕනේ? මහන්න ඕනේ තැනට තියලා ඉරි සෙට් කරලා පොකට් එක මහන්න ඕනේ. හරිද? දැන් ඔය ෆැක්ටරි වල ළමයි කරන්නේ ටාගට් එක ෆලෝ කරන්නේ ඒගොල්ලන් අතින් පෑඩ කැලි 100ක් හරි එහෙම වහනකොට ඒගොල්ලෝ ස්පීඩ් මහකර යනවා.
තමන් පොඩක් එහෙම වෙන්න පුළුවන්. අනේ QC ඇවිල්ලා බලනවා මෙයා ඉරට ඉර සෙට් කරලාද බහලා තියෙන්නේ. නැද්ද බහලා තියෙන්නේ කියලා බලනවා. එහෙම නැත්තම් ඒක ඩැමේජ් එකක් ඇතිලා එයාටමයි ආපහු දෙන්නේ මේක ගලවලා හදලා යවන්න කියන්නේ. හරි එයාටම දෙනවා ආපහු ඩැමේජ් ඇතිද. ඒක QC ලා ගොඩක් ඉන්නවා මේ ෆැක්ටරි එකක් තමයි ලයින් එකේ ඇතුළේ ඉන්නවා QC කෙනෙක්. අපි ඊට කියන්නේ ඉන්ලයින් QC කියලා. ඊට පස්සේ අවුට් වෙන තැන ඉන්නවා. ෆයිනල් එකේ ඉන්නවා. QC මැනේජර් කෙනෙක් වෙනම ඉන්නවා. දැන් අපිට ඇමරිකාවෙ ඉන්න ෆැක්ටරි ඕඩර් එක දුන්නේ ඇමරිකාවේ එහෙ බයින් ඔෆිස් එකෙන් එවන්නේ කිව්ස් කෙනෙක්ව තමයි. අහඹුදෙස ඇවිල්ලා ඒගොල්ලෝ නැවගත කරන්න ඕන නම් නැද්ද කියලා බලන සමාගම්. එහෙම කාටුස් අහඹුදෙස අරගෙන ඒගොල්ලෝ බලනවා බලද්දි ඩැමේජ් එක තුනක් අහුනොත් එහෙම මුළු ඕඩරේම ඔබලම තියාගන්න කියලා උන් යනවා යන්නේ. කෝටි ගානක පාඩුවක් අපිට. එහෙම ඇග්‍රීමෙන්ට් සයින් කළා තමයි අපි වැඩ බාරගන්නේ. හරිද? ඒක ඒගොල්ලන්ට නීතිමය අයිතියක් තියෙනවා. ඒ වගේ ඩැමේජ් තිබිලා අහුනොත් ඒගොල්ලන් ඒ ඕඩරේ ප්‍රතික්ෂේප කරන්න. හරිද? එතකොට අපිට කෝටි ගානක පාඩුවක්. මේ වගේ වැරදි ඒ වගේ මම ඔයාලට කියන්නේ මේ දැනගන්න. හරිද? එහෙම ඒවා එහෙම අත්දැකීම් අපි ලබාගෙන තියෙනවා. මොකද ෆැක්ටරි වල වැඩ කරලා තියෙනවා. හරි? ඉතින් ඒක නිසා මේ වගේ නත් අවබෝධයක් තියෙනවා. දැන් සාමාන්‍ය QC පාඩ මාලාවක් ඔයාලා වෙන කොහෙන්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ. නොබිලෙන් මගෙන් ඉගෙන ගත්ත හැටි ඇඳුමක මේ ක්වලිටි බලන්න මම පුරුදු කරනවා. කොහොමද හැම ඇඳුමකින්ම මේ මොනවාද ඒව බලන්න ඕනේ කියලා. හරිද? දැන් තව මෙෂර්මන්ට් ෂීට් එකක් එනවා. දැන් අපි ෂෝට් එකක් ගත්තොත් මේක ෆ්‍රන්ට් ලෙන්ත් එක මෙච්චරයි, චෙස්ට් එක මෙච්චරයි, ෂෝල්ඩර් එක මෙච්චරයි. සෙව් ලෙන්ත් එක මෙච්චරයි, ස්ලූ ඕපන් එක මෙච්චරයි කියලා තියෙනවා. ස්මෝල්, මීඩියම්, ලාර්ජ් කියලා. එතකොට ඒකට ස්මෝල් එකට මෙච්චරක් තියෙනවා, මීඩියම් එකට එහෙම තියෙනවා. අවසාන මහල ඉවරට පස්සේ චෙක් කරලා බලනවා අර කියපු මිමික් තියෙනවද කියලා. එහෙම නැතුනොත් ඒකත් වැරදි ඩැමේජ්. ඉතින් මේ මම මේ උදාහරණ කිව්වා වලට. හරි. පොඩි පොඩි දේවල්. හරිද? නමුත් ඒවා එකතු වෙලා එනකොට ලස්සනට ඇඳුම තියෙන්න ඕනේ. හරිද? ගොඩක් කාරණා තියෙනවා ඇඳුමක් නීට් එකට ලස්සනට මහන්න නම් අපි විසින් කළ යුතු. ඒවා අමතක කරලා අපි ඇඳුමක් මහන හරියන්නේ නැහැ. හරිද? ඒ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න ඕනේ. ලස්සන ඇඳුම් මහනවා කියන්නේ ඒකයි. ඇඳුමක් ලස්සනට මහන්න හැමෝටම බෑ. ඇඳුමක් නීට් එකට මහන්න හැමෝටම බෑ. හරිද? දැන් බලන්න සාරියට මහන හැමතැනම ඉන්නවද කියලා නෑනේ. ඔයාලා සමහරවිට ගම් 7ක් 8ක් පහු කරගෙන ගිහිල්ලා දීලා ඉන්න මොදොම එක්කිනුට මහන්න පුළුවන්. එයත් මේ අධ්‍යය අපේ කාලයත් තිස්සේ වැඩ කරන කෙනෙක්. අද්දකින් රාසියක් ලබා ගත්ත කෙනෙක්. ඒක නිසා එහෙම නීට් එක ලස්සන මහන්න හැමෝටම බෑ කිව්වම මම ඔන්න ඔය කාරණා නිසා මේ හැම දෙයක් ගැනම අවබෝධයක් එයාට තියෙන්න ඕනේ. ඉතින් මේවා ඔයාලා ලැබෙන්නේ අද්දකින් තුන වැඩ කරද්දි ලැබෙන්නේ. ඉතින් මම ලබාගත්තු අද්දකින් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා ඔයාලත් එක්ක මම බෙදා ගන්න. ඉතින් ඔයාලට ඒක ලොකු පහසුවක් වේවි තමන්ගේ අඳුන් නිර්මාණය කරනකොට ලස්සනට. හරි. ඉතින් අපි ලබන සත් එහෙමනම් වැඩ කරන්න පටන් ගමු. ඒ කියන්නේ ගෞම් පාද මාලාව කරනා ඊළඟ සවුඳ තමයි ආයෙ මුණ ගැහෙන්නේ. සාරියට කරනා අඟහරුවද තමයි මුණ ගැහෙන්නේ. ඒ දෙකම කැමති අයට කරන්න පුළුවන්. ඊළඟ තිරේදි කරන කට්ටිය මේ සෙන්සුරාදා ළමයට මේ මුණ ගැහෙනවා. ඉරිදට තිරේදි මේ සෝරි මේ පිරිමැදුම් පාඩම ළමයි සෙන්සුරාදර ඉරිදට තියෙන්නේ තිරේදි පාඩම. අදහමාර. මම ඒතොර ටයිම් ටේබල් එකත් එක්කම 20:30 ගෙවනවා. තමන් කැමති පාඩම වල මොකක්ද කියලා සඳහන් කරලා යවන්න. ගොඩක් අය මේ ඔයාලා තිබුණා මම ඒ කට්ටියට වෙනම විස්තරය අවලා තියෙන්නේ. එහෙම හරියටම තව විස්තරයක් ලැබුණ නැති කෙනෙක් ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. සර් මේ පාඩම වලට අදාළ විස්තරය වන්න කියලා මම අතට විස්තර ටික කරනවා. හරි. එතකොට ඊළඟ දවසේ ඔයාලා පාඩමට ඒ කියන්නේ ගෲප් එකට ඇඩ් වෙන්න නම් ඔයාලා මොකද කරන්න ඕනේ? ඒ කෝස් එක 3500 ගියවලා ඒ රිසිට් එක ඔයාගේ නමයි පාඩම වලයි සඳහන් කරලා මට එවන්න. කෝස් දෙකක් කරන අය 3500 ගාන 7000 ගෙවන්න ඕනේ. 6000 ගෙවන්න. රුපියල් 1000ක් වොන්න අඩු වෙනවා. 6000 ගෙවන්න ඕනේ. 6000 ගෙවලා පාඨමාලා දෙක සඳහන් කරලා ඔයාගේ නම ලියලා රිසිට් එක ගෙවන්න. එතකොට මගේ ගෲප් එකට ඇඩ් කරනවා. හරි. පුළුවන් තරම් ඉක්මනට ඔයාලා ඒ වැඩේ කරගන්න. එතකොට නිමිතික ගන්න වීඩියෝ කරගෙන සටහන් ටික අරගෙන ඒක ෆොටෝකෝපි කරගෙන ඊළඟ දවසට පාඩමට ලෑස්ති වෙන්න පුළුවන්. නිමිතික ඉතාමත් නිවැරදිව අරගන්න. නිමි වල වාක්‍යෙ මට බාර ගන්න බෑ. නිමි ගන්න වීඩියෝ එක මම එවනවා. ඒ කියලා දෙන විදියට නිමිතික ගන්න ඕනේ. ඔන්න සතියක් කල් තියෙනවා. හරි. සතියක් කල් තියෙනවා. හොඳට හරියට මිමිටි කරගෙන ලෑස්ති වෙන්න ඊළඟ දවසේ. එතකොට වෙන මොනවද කරන්න පවල්? ඊළඟ දවසේ කෙනෙක් පන්තිර සම්බන්ධයෙන්ද මිමිටි අරගෙන විතරයි ඔයාලා එන්න ඕනේ. මිමිටි සුළු කරගන්න විදිය ඔක්කොම මම කියලා දෙනවා. හරිද? එතනින් තමයි පටන් ගන්නවා. අපෝ මිමිටි සුළු කරගන්න විදිය කියලා දීලා ඊට පස්සේ තමයි අඳුම කපන්න යන්නේ. හරි. එහෙනම් මම දැන් ඔන්න ආපු වෙලාවෙ ඉඳන් මමනේ කතා කරේ. දැන් ඔයාලට අවස්ථාවක් තියෙනවා මොන හරි මගෙන් දැනගන්න තියෙනවද? අහන්න මයික් එක ඔන් කරලා. සර් මේ ලේඩිස් ට්‍රවුසර්ස් මහණේ වගේ නේ කියලා දෙන්නේ නැද්ද? මෙහෙමයි පිරිමේදු පාට වල යටදී අපි දැන් ට්‍රවුසර් කරනවා. ඒවා ජෙන්ස් ඒවා තමයි කරන්නේ. ලේඩිස් කියලා විරුම ගන්න නැහැ. හැබැයි ඉතින් ඔයාලට කලිසමක් කපා ගන්න විදියත් මම එකකින් කියලා දෙනවා. ඔක්කොම නම් නෙමෙයි. ඉතින් පිරිමේදු පාට වලදී පිරිමේදු තමයි කරන්නේ.
හරිද? කලිසම් මොස්තර පිරිමිණයි කියව කරන්නේ. නමුත් ඔයාලට කලිසමක් කපා ගන්න ජීන්ස් එකක් වගේ කපා ගන්න කොහොමද කියලා එහෙම කියලා දෙනවා. ඉතින් ඒක දෙයක් නෑ. නමුත් වෙනම අර දේවල් කියන්නේ වෙනම පාඨමාලාවක් ඉදිරි කරෙන්නේ නෑ. පිරිමිණු පාඨමාලාවට තමයි ඒ කලිසම් දෙක කරෙන්නේ. ඒ කියන්නේ පිරිමිණයි කලිසම් දෙක. හෙලෝ සර්, ඔව්. සර් නේද? account number කොහමද දාන්නේ? එතකොට payment එකට. මම group එකට දාන්නම් account details ටික. right. ඒ group එකට දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒකෙන් බලාගන්න. online කරලා කමන්නේ නැහැ නේද? online. නෑ, trans එහෙම online කරලා කමන්නේ නැහැ. trans කරන්න පුළුවන්. සර්, සාරි ජැකට්ස් වලට දැන් අපි රෙදි ගන්නව නම් ඉස්සෙල්ලාම මහන්න මොන જાතිය වගේ ඔප්ලින් ගන්න එපාද? පොප්ලින් ගන්න එපා. සාමාන්‍ය පොප්ලින් වෙදී භාවිත කරන්නේ ලයිනින් වලනේ. ඒකත් අපි හොඳට හොදලා වේලෙන්න දාලා අයින් කරලා තමයි ගන්න ලයිනින් වලට ගන්න. බය නැතුව සාරි හෙඩ් එකට ගැලපෙන රෙද්දම් ගන්න. වැරදුනට කමන්නේ, පුරුදෙන්න මහන්නේ, වැරදුනට කමන්නේ. පළවෙනි ගීත හදාගෙන මහන්න. හිතාතලක මාන ඔය රෙදි ගැලහ ගියා කියලා ඊට වඩා ඔයාලට දහස් ගුණයක් වටින්නේ මේ හුරු වෙන්නනේ. අතේ හුරු හදා ගන්න ඕනේ. බය නැති කර ගන්න ඕනේ. හොඳම රෙද්දක් ගන්න. නැත්තම් ඔයාලෝක ගණන් ගන්න නැතුව වැඩ කරන්නේ. ඔය මොකක් හරි රෙදි ගැලක් කරන කමනවා ගණන් ගන්න නැතුව. වැරදුනට කමක් නැහැ. ගන්න හොඳම රෙද්දක්, විස්තරම් රෙද්දක් ගන්න. හරි. හරියට මං කියන විදිහට කරොත් පළවෙනි සාරි හැට්ටේම ලස්සනට මහන්න පුළුවන් ඔයාලට. මං කියන විදිහට කරගන්නම. ඒක අර උසත් එක තමයි, උසාවම තමයි තියෙන්නේ. සමහර අය කොටට මහනවා, සමහර අය දිගට මහනවා. දැන් ගොඩක් අය කොටට මහනවා. ඒක යාර දෙකම හරක් යන්නේ නැහැ සමහර අය. යාර දෙකෙන් මහන්නත් පුළුවන්. ඒකෙන්ද පුළුවන් තරම කොටට මහන්න. ඒක රෙඩි අර ප්‍රමාණය අඩු වෙන්නේ නේද? ඒ හැට පළලුණත් කමක් නැහැ කියන්නේ සර්. කවන්න කවන්න නැහැ. බලුණක් කවන්න නැහැ. ගන්න පුළුවන්. ප්‍රශ්නයක් ඔයාල කැමතිද මේ ගව මහගෙන ඒ ලයින් ගව ලස්සන හැමෝටම කොටට මෙවුවත් ලස්සනයි, දිගට මෙවුවත් ලස්සනයි, ගෝ මෙවුවත් ලස්සනයි. පළවෙනි ගවම හැමෝම මොනවාද මං කියලා දෙන එක ලස්සන ගොමුද කපලා වහගන්න කියලා. දැන් ඉස්සරහට සිංහල අලුත් අවුරුදු දෙනවා නේද? ඉස්සරහට අවුරුදු මේ අවුරුද්දට තමන් අති මහගත් වෙනවා කඳින දිනන කොච්චර හොඳයිද නේද? ඒකට මහම අපි ගවම ලස්සන ගවම නේද? ගවුම් කීපයක් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් වලද? ගවුම් මාස්ටර් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වලද? ප්‍රින්සස් ලයින් ගවුම, කොස්සෝ ගවුම, රැලි සහිත ගවුම, වී ෂේප් එකකට මහන ගවුම, එතකොට පොඩි අය ගවුම් මාස්ටර්, ඒ ලයින් ගවුම, සිට් ගවුම, දිනපෝ මාස්ටර්, හවුස් කෝට්, නයිට් ඩ්‍රෙස් ගොඩක් දෙනව ගන්න. ඒ ඔක්කොම ගන්න ඕනේ. ඒ ඔක්කොම ගන්න මාස්ටර්ෙන්. අත් මාස්ටර්, කොලර් මාස්ටර්, කරවල් මාස්ටර්, ඒ ටිකත් ඔක්කොම ගන්න. මාස්ටර්ක සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මට උගන්නන්න. අද උගන්නපතේ ඔයාලට මොන හරි අපහසුතාවයක් තියෙනවද? ගැටලුවක් නැහැ කියලා මම හිතනවා. මොන හරි මේ මොන හරි ගැටලුවක් තියෙනවද මට කියන්න. ඉතින් දිගටම ඔයාලා පන්තිර සම්බන්ධ වෙනකොට වැඩ කරන්න බලාගෙනම සම්බන්ධ වෙන්න, වඩාත් හොඳයි සම්බන්ධ වෙන්න පුළුවන් කට්ටිය හිම කරන්න. බැරි කට්ටිය රෙකෝඩින් එක බලලා කරගන්න පුළුවන් වෙලාවට, පහසු වෙලාවට. ඒ කරද්දි මොන හරි ගැටලුවක් තිබුණොත් මට කතා කරලා අහන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ මම උත්තර දෙන්නම්. ඒ වගේම ඒ තමන් කරපු එක ෆොටෝ එකක් අරගෙන ගෲප් එකට හරි මට වෙනම හරි එවලා ඒව හරි වැරදි චෙක් කරගන්න සම්බන්ධ වෙන්න බැරි නේ. සම්බන්ධ වෙන අය එදාම අහගන්න මගෙන් හරි වැරදි. එදාම අහගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්න බැරි අයට මම කිව්වේ පස්සේ ෆොටෝ එවලා මගෙන් ඒව හරි වැරදි දාගන්න. හොඳයි. එහෙනම් අදර මම නවත්තරනම් ආයේ ඊළඟ දවසේ නැවත හම්බෙමු. ඒක පාඩමාලාව තියෙන දවස් වෙනස් ඒව මතක තියාගන්න මම ආපහු ඔයාලට මැසේජ් දෙකක් දාන්නම්. තෝරලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි නැවත ඊළඟ දවසේ හම්බෙමු. ආයුබෝවන්. Thank you, sir. Okay.